කාරවීවා බුදුරුවනට සෙමද බුදුහිමි සරනයමි නමස්කාරවීවා දම්රුවනට සෙමද සදහම් සර සංගෙරුවනට සෙමදමහ සංගෙ சරනයමී නම්මස්කාරවවා තුනුරුවනට සෙමදතිසාරෙන් සරනයමී සදුු සාදුු අතිගෞරවාර්හ පූජනීය මහා සංගරත් පින් වසරයි වාසනාවන්ත සෙදහැවත් පිින්වතුනේ ජීවිතයක් ධරමය තුළින් හදාගන්ට්‍ර අසාාවෙන් අද මේ ලොකුකුඩා හැමදිනෙක් බණපදයක් අසන්ට්‍ර ඒ කරාසි වෙලා අද සාාලියවව තරුණ පිරිසගේ උදාර වූ ධර්මදාන මහා පිංකම. සබ්බදානං ධම්මදානං ජිනාතීකයා අප ලොවතුරා අතාගත බුදුරජාණන් වහන්සේ යංධානයක් අග්‍රයි අග්‍රයි කියලවන්නනා කළ නං අර තරුණ පිරිසක් ඒ අගග්‍රධාන පින්කම කරන දවස. මේකරාසි වුනු සෙදැහැඇති පින්වතුලත් රද්ධහරූපවාහිනියෙන් බණහන පිංගතුටලත් සාදු සාදු කියල අනුමෝදංන් වඩ පිින්ගතුන්නේ ධර්ම දානේ. ධර්මය දෙනවා කියල කියන්නේ ජීවිතයකට හරිදේදීමයි. හරිදේ දෙනයක විපාකි පෙරලා හරිදේම ලැබයි. ධර්මය දෙනවා කියලා කියන්නේ යායුතු හරි මග පෙන්වීමයි. හරිමඟ පෙන්වීම පිනෙන් හරිමගම ලැබේ ධර්මය දීම කියන්නේ සත්පුරු සයා කල්ල්‍ය අනමිත්‍රයයා මොන ගැස්සීමයි. සත්පුරු සයා කල්්‍ය අනමුත්‍රය මොනගස්සන පිනෙන් සත්පුරු සයෝ මැසුරට ලැබේ කල්්‍ය අනුමිත්‍රියෝ ඇැසුරුට ලැබේ. පිගතුන්නේ ජීවිතය හදාගැනීම පිණිස අපිට කොච්චර කාලයක් තියෙනවාද කියන එක අපි දන්නේ. ඔයාලත් මමත් මේ එක එක තැන වාඩිවිල ඉන්නේ එකේ කායු සේතුව. ධර්මාසනනි වාඩියලලා ඉන්න මගේ අයුසි කොච්චරත්ත කියලා මන්දන්නේ. මෙයාසන වඩ වාඩි වෙලා බනපදයට සවන්දින්න ඔයාලගේ යුසි කොච්චරද කියලා ඔයල දන්නෙත්න්නේ. මංසාම්‍යෙන් පුරුද්දක්කි දිහට කරනවා. ඔය ගම බිමං යනකොට ලයිට් කනුවල වේවා තැන්තැන්වල තියෙන පූරුවල වේවා මිනිස්සුන් උපත විපත ගහල තියනකොට මංගේ උපත විපත ගයිනෝ තුොරුදු්ඩෝ යල්ත් උපත විපත ගැනල බලට ලයි් ගනුවක මරණ දැන්වීමත් තියෙනකොට ඒ මරණ දැන්වීම දෙපැත්ති ගහල ඇති උපත විපත්ත ඒ අවුරදු ගාන ගැනල බලට ඇතැ මෙලාවට ඒවා ගැනල බලනකොට මටම මගේ හිත පිච්චිල තියෙනවා මන්තාම මෙැරෙන්නේ තුජීවත්වෙනවා. මොක දැතමුන්ගේ උපත විපත ගයිනකොට මටත් කලින් එයයගේ. ඇතැමුන්ගේ උපත විපත ගයිනකොට මගේ දැං විශසිත එකක බැලිුවත්හීම තවතියෙන අවුරුද්දක් කිය තර. අපි දන්නේ නෑ. මීට මාස කීපකට කලින් මගතෙක හුතවත් පුතාලටික කෙයාලගේ ස්මට ෆෝර්න් එක එක්සි් එක. අවු දො හතලියක හතලිස්පාහක මනුස්සේ වාහන එකට හැප්පිල මැරෙනවා. ඒ මනුස්සයා පාරමාරුවද්‍ර ලේන් දෙක පාර හරියට මේ ඉදිරි පසති යන පාඩ වගේ ලේන් දෙකක පාරයි. ඒ පාර එහ පැත්තෙ කෙළවර ඉන්නවා එයාට ුවමනයි අනිපැත්තේ කෙළවරට පාර මාරෙන් ක හදිසිියයක් කලබලයක් තියෙන බව ීඩියෝක බලබොම් පේෙනවා දෙතුන්සැරයක් පයින්ඩ හදල හදල පස්සටනෝ තමන් හිටප පැත්ත ලේන එක වාහන අඩුවේචිගමන් නි මනුස්සයක් පාරපයිනෝ එහ පැත්ත ලේනකින් පාලනය කරගන්නට බැරිතරම් වේගෙන් ලොරක් නවා එතන. මංගේ වීඩියෝවිදි හා බලාගෙන මං කල්පනා කළ මමන් මගේ ජීවිතයේ කොයිතරම් පාරමාරු වෙලා තියෙනවද සපින්න තු ජීවිතල कोයිතනම් පර අද නහනකොටත් මේ සැදැහව තුල්ලා කීදන මෙතන පාරමාර වෙල බනහ ද පරමා කියල කියන්න ජීවිත තිසේ සාමානද ඒ පරමා නිමේස තපපරට ඒ අඩි කීපටේ ජීවිත අවස වෙ න්න ුව එනිසා සොපින්වතුන්නේේ ජීවිතය හදා ගැනීම මුදෙසා තව ඉස්සරහට කොච්චලක් තියනවාද කියලා අපි දන්නේ නේ. එනිසා මොහොතක්වත් ප්‍රමාද ඉන්නපා. අද ඔයාල ලබපු වාසනාව තමයි මේ බනහන් ඕනා කියලා හිතුවිච්චි හිතුවිල්ල. අද බණහන් ඕනා කිය ඇති විච්චි හිතුවිල්ල තමයි ඔයාලගේ වාසනාව ද බනපද හන් ඕන කියලා ගෙදරින් එලියට ඇල තබපු පියවර ඔළග වාසනාව. මෙහෙම ධර්ම දේශනාවත් තියෙනවා කියලා ආරංජිවීම ඔයළග වාසනාව. අදේ ඒ වාසනාව පාද ගන්ට අදමං මේ කියලදේන බණපදේ මේ වෙන කල් ජීවිතේ හොද්දටම වැරදිච්චි කෙනෙකුටු නම්. අදින් පස්සේ ජීවිතේ හද ගණ්ඩුප කරවෙන බණ. මේ වෙනකොට ජීවිත ඇර සමහරු ඉන්නවානි අයිනං හාමුදුරනේ අපේ හදන්න බෑ අපි කරගන්න ඕන ක්කොම කරගනිවරයි. කියල තමන්ගෙම ජීවිතය අත්හරපු මිනිසුමට මො හැලනවා. අපි හාමුදුරුවය දන්සලකගේදීල ඔවව හහින්නවා අපිට වැඩෝනේවා ඔක්කොම හාමුදුරණය වුණා කියන මිනිස්සේනවා. එබන්ඳු මනුස්සෙකුට පවා මළු ජීවිතයම ලස්සන්නට හදාගැනි මුදෙසා ධර්මයක්. අද අපි මේ අහන්ට සූදානම මේ වගේ උතුම් බණපදයක් සුපින් වතුලට කියාදන්නට ලැබුණි මට දහම්පද කියා දෙන මට පැවදි ජීවිතය ලබාදීපු මගේ පින්වන්ත ගුරුදේවන් වොහන්සි නිසා. මාගේ ගුරුදේවෝත්තම කල්ලයාන මිත්‍ර අවසරයි. කිරිබත් ගොට ඥානානන්ද පින්වල්ලොක ස්වා මින් හන්සේ නිදුක්ව නිරෝගව දීර්ගහායිුස ලබත්වාසාදු සාදු සාදු. ද මේ පිංකමට ආශිර්වාද කරමින් මෙහි වැඩුමහා වදාළ පූජනීය ගරුතර මහා සංගරත්නයටත් මේ පිංකම වින්විං ආසිර්වාද අනුසාසනා සිදු කරල පිංවන්තු මහාසඟරුවනටත් නිදුක් නිරෝගසුව දීර්ඝායුස ලැබේ වාසාදු සාදු සාදු අද මේ හැම දෙෙන දහම් පදශ්‍රවණය කරන්නේ, සාාලියමවහන්දයේ තරුණ පිංවත් පිරිසේ කරස්සි වෙලා මේ කරන පින්කම නිසා. ස්්‍රද්ධහරූපවාහිණි ඔස්සේ ඔබ මේ බණපද යහන්නේ ධර්මදානය උදෙසා විකාශන දායකත්ව දරන පිංවත් අනිල් ශාන්ත මහත්මා සාලියමෙඩිකල් නායක්හර මහත්මා මහින්ද බණ්ඩාර මහත්මා සුනිල් ප්‍රියන්ත මහත්මා සහ රංග මහත්මා කියන පින්වතුල්ලගේ ධර්මදානය නිසා. මේ ඇහෙන බනපදයක් බනපදයක්, බණපදයක් ගානේ. මේ ධර්මදාානට මහන්ස් විච්චි සියලු දෙනාගේ කෙලෙස් ගිනි නිවේවා කල සෙප්පතනවා. අපේ අංගුලිමාල මහා රහත් මොනිදුන් ගාථාවක් වදාලා. යස්සපාපං කතංකම්මන් කුසලේනපිතියරේ. සෝමංලෝකං පභාසේති අබ්භාමුතවචන්දිිමා යස්ස පාපංකතන්කම්මන් යංකිසි කෙනෙක් නොදන්නා කාලේ දැනුන්තේරුමක් නැති කාලේ හිතට දහමක් වැදිල නැති කාලේ තමන්ගේ අතින් ගොඩා පෞකං කරලා තිබ්බත්. කුසලේන පිටඇරි. එයා කුසල් උපද්දල පින් උපද්දල ඒ කුසල් වල බලින් පිංවල බලින් අ අකුසල්ටික දිරවල දෙමුත්. සෝමං ලෝකම් පභාසේති. එයා හරීර්. වලා කොලින් මිදී ලෝකයක් එෙළිය කරන හඳක් බඳුය. වලාවිෙන් මිදුනාට පස්සේ පින්ගතුනේ හදට පුළුවන් ලෝකෙකට එලියදෙන්ට. එයා හරියට වලාවන් මිඳී ලොවක් එලිය කරන හඳක් බඳුය අබ්බහා මුත්තුෝ වෙ චන්දිමා. ඔහු තමන්ගේ ජීවිතය එළිය කර ගනේ. ඒක කිව්වෙෙක් කවුද පිංහතුනේ අංගුලි මාලය කියන මහාරහත් මුනිදුන්. අංගුලි මාල කියන නම ඇහෙනකොටත් මිනිස්සු සාපකරපු කාලයක් තිබ්බා අංගුලිමාල කියන නම ය කඩවල්ලයිනේ කතා කරගර මිනිස්සු ඕකානක් මැරෙන්ඩෝන නැසෙන්ඩෝන කියලා කියපු කාලයක් තිබුණා. අංගුලි මාල කියයන නාමේ නිසා මිනිස්සුන්ට රෑ නිින්දක් නැති කාල ඇතිබ්බා. ගමට අංගුලි මාල පැෙන්නෝ අප දරු පැටව මැරයි රෑ ඇහැරලා අප අපේ ගම්රැ ගණ්ඩෝන කියල මිනිස්ස බීතිීන්ගහිටපු කාල ඇතිබ. අංගලි මාල කියන නම ඇහෙච්චි ගමං කෝසලේම පාලනය කරපු මහා බලපරාක්‍රමයක් තිබ්බපු පසේ නදී ගෝසල රජ්ජරු පවා නිකං ලොමුඩහ ගැන්වෙලා යන කාලය තිබා. අංගුලි මාලට බඳුයුගයක් තිබා අංගුලිමාල නැසේවා වනසේවා කියල පතපු කාලඇ තිබා හැබැයි අද අංගුලිමාල කියපු ගමන් මං අංගුලි මාලය කියන නම කියනකොටම මන්දැක්. ඔල ගත් නිකම් එකවෙනෝන. ඒ කාලෙ සාප කලාා ඒ සාප කල නාමයට අද පිසාදු සදූ කියලවදිනොවා. ඒ කාලෙ නැසේවා වෙනසේවා කියල පැතුවා. අද අංගුලි මාල කියන්න නාමේසිහිකරගර අපට ආසිර්වාද ලැබේවා කියලා අපි පතනෝ. කුමකින්ද පින්වතුන මේ වෙනස නිර්මාණය කළේ මේ වෙනස නිර්මාණය කළේ ලොවතුරා සම්මා සම්පතුර ජන්වාසක දරම ධර්මය ආශ්චර්ය. ධර්මය ආශ්චර්යය. ඒ ධර්මයට පුළුවන් අංගොලි මාලලා මුනිවරු කරන්න. මේ වාඩයලා ඉන්න පිරිස ගත්තු මේ පිරිස එක්කෙනෙක් අංගොලි මාල තරම් පව් කරලනෑ. ඔයාලට ොවැරදිල ඇති ජීවිත. අංගුලි මාලට තරම් වැරදිලනෑ. ඔයාලත් සමහල්ලාට මිනිස්සුන්ගෙන් සාාපලබල ඇති ඔය ගන්ධනවල එක ෙව කරන්න කියල. ඔයාලත් මේ ගම ඉන්න මිනිස්සුන්ගෙන් සාපලබන ඇති සමහට ගවල්න්නලු මිනිස්සුතුූ නොදෝකින් කියලා බයින ඇති. හැබැයි අංගුලි මාල තරම් සාපලබල නෑ. අගුලි මාල තරම් ැනුංහලන ංගුනි මලටත් පුළුවන් උුණා නම් ධරමෙන් ජීවිතය හදාගණ්ඩ පිංවතුනේ මේ ධරමයෙන් ඇයි අපට බැරි ජීවිතය හදාගන්න ධර්මෙන් ජීවිතය හදාගන්නට නං ඒකට තියෙන්ටන වුවමනාවක් උනන්දුවක් තමන්ගෙම කැමෙත්තා තමන්ගේම කැමැත්තක් උනන්දුව කෝමනවන්න ඇැක්තුව කවදත් ධරමෙන් ජීවිතය හ ගන්න පුළුවන්කමක් නෑ ගිහියාටවත් පැවිද්ාටවා. පැවදි වෙලත් තමන්ට ධර්මය හෙසිරට උනන්දුවක් නැක මොනිසා. දේවදත්තත් වනසාගත්තා පෝකාලිකත් වනසාගත්තා තව වනසාගත්ත ඇයු ඕන තරන් ඇති සෑහෙන්න වනස ගත්තා. හැබැයි පැවදි වෙලා තමන්ට අවංකෝමනාවත් තිබ්බ නිසා. අපේ සාරිපුත්තයන් වහන්සේ මහා රහතන් වහන්සේ නම බෝට් පත් වනා. අපගේ මහා මොදගල්ලාන උතුමන් වහන්සේ මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණ. මහා බිහිසුුණු වපරාදධ කාරයෙක් වෙච්චි අගුලි මාලටත් අවංකෝම ධර්මය හෙසිරෙන් ුවමනාවත් තිබ්බනිසා මහා රහත් උත්තමයන් වහන්සේ නමම් බවට පත්වනා උනන්දුවමනාව තමන්ගේ විය යුතුයි. උනන්ද වුවමනාව කාගේ විය යුතුයිද පිඟතුන තමන්ගේ විය යුතුයි. මේ ධර්මය යන ගමන ඔයාලට උනන්දුව ඇතිවෙනකං කාටවත් ඇැදගෙන යන්න බෑ කාටවත් ඇදගෙන යන්න බෑ. බුදුරජාන් වහන්සේ පවා බණ කියනකොට වදාල. තුන් හෙහි කිච්චන් ආතත් පං මහනෙන වීරිය කළ යුත්තය උබයි. අක්කාතාරෝත් හතාගතා තතාගත බුදුරජාණන් වහන්සේලා කරන්නේ පාරපෙන්නන එක විතරයි. ඔයාලට හිතන්න මේ සමාජය පින්හතුනේ වීරිය කරන අයද වැඩි වීර අකුලල පැත්තකදා පොයද වැඩි. වැඩිපුර ඉන්න වීරය අකුලගන පැත්තකදාලා. ඒ වයසට පලච්චි කට්ටිටන එහෙම උනත් ඒ මහා ලොකු ප්‍රශ්නයන්නමේ. හරි සංවේගයට කාරණය තමයි තරුුණෑයන්ට එ සේවීම. ඇතැන් කොටසක්ඉන්න තරුණෑයෝ වීරි අකුලල පැත්තකදාලා ඇැන්තරුණ ඇයෝ ඉන්නවා යාල සැහැල්ලුව අර අපි තව කාලතියවා. ආයිසරාට බැරි කියල කොටසක්කන්නවා. අම්මල තාතලත් සමාට ඒකට ම වඩනවා අපි ම සාමාන්‍යපළු විසස් පෙල ලියන වැසේ දවික්්පති සිල්ගන්් අන්ඩෝන අම්මා කිවොත්තීම උඹට මොන සිල්ද දෙෙන්. සිිල්ගණඩ තව කාලිතියවා දැහිංගනග හිටපා. ඔම සමාට දෙමවියුත් කිය . හමනුත් තමංග වීරිය අකුලාගෙන අනිත්තයිල් ඒ වීර අකුල්නෝ. පින්ගතුන එහෙම කරඩ හේතුව මම වැරට චෝතනා කරනවා නෙමි. අපි මේක කොහොමරි ගලවෙන්ඩි පයින්නේ අපි මපේ ප්‍රශ්නය විසිඳගන්නෙපැයි. මෙහෙම හිතෙන්ට හේතුව පංගතුනේ අපට හිතෙනවා අපට තව කාලය තියනවා. අපට තබ ගොඩා කාය තියන. දුවගේ වයි සෞුරුදු දාසේනම් ඒ අම්මල තාත්තරට හිතෙනවා අපේ එකී තාම ලොකූ වුණා විතරනේ. දැන් එකගේ ලස්සන කාලේ තවකොච්චර අපේ දූට ජීවිත ඇත්තියෙනවාද. එම හිතෙනවා. පුතා දාසේ දහට දෙනකොට අම්මල තාතලට හිතෙනවා අනේ කොල්ල තාම ඉඩන්ධාරි යනන්නේ තව කාලෙ තියෙනවා. ඔහොම මෙතැනන්න හැම අම්ම තාතම හිතල නෙද එම අම්මල තාත්තලට හොම හිතෙනවා. ඔයාල සමහලාවට ඉන්වනින්ද ඔයාලටත්වඩ කැක්කුමක් ඔයාලට තියෙනවා ඔයාලගේ යාළුවා මිත්‍රයා හිතවතා බිරිද ස්වාමි පුරුෂයා එක්කු අම්මතාත්තා අපිත් ැවිල්ල සහර වැඩු හඳුලෙන් කතා කර තිෙනවා අනේ සාමන් වහස මගේ මනුසයා ධර්මීයට ගන්න කොහොමද එක මනුස්්‍ය ඇවිල්ල කියනවා අේ සාමින්න්නහ අපේ නොන චර ධරමයට නෑ න ධර්මයට ගන්න කොහොමද අම්මර තාතල ඇවිල්ල කියනවා අපේ දරුව දර්මයට ගන්න කොහොමද දරුව ඇවිල්ල කියනවා දෙමාපියෝ ධර්මයට ගන්න කොහොමද මංහිතනො මේ අපේ සාමීන් වහන්සේලතු බෝ ඕන තර අහල ඇති අපේ අය කොහොමද දර්මයට ගන්නේ ඉක් කියෙන. ඒකටත් මන්දිනවා විසුඳමා පිින්ගතු නොට මතකති ගැන්ට්‍ර. යාලට හිතට වැදිච්චි දවසට දරමය එල පටන් ගැනී හිතට දහම්පදේ වදිනකං පටන්ගෙන්මක්න හිතට දහම්පද වදින්ඩ මෝුණ එතකං අපි ලිං ගෙම්බ වගේ එක තෙනමයි හිතට දහම්පදේ වදිි්ඩ මෝුණ ඇැවැයි මටතියෙන කාලේ නැති වෙන්නේ අදද හිටදය කියලා මන්දන්නේ එනිසා සොපින්වතුනේ ඔයාලා වන ජීවිතය හොඳ වැඩක් කරන හැම මොහොතකම මේක සමහල්ලාවට මට කරන්ඩ ලැබෙන අන්තිම වැඩේ වඩ පුළුවන් කියල හිතලා කරග්ඩ පුළුවන් උපරිමිගේක කරගඩ. සෑයක් වඳින් දයනකොට මේ සහල්ලාවට මං මේ සෑ වඳන අන්තිම වතාව වඩ පුළුවන් කියල හිතලා ඒ සෑගාව වන්දනා කරන්න පුළුවන් උපරිමෙන් වදනා කරගඩ ෝධයක් වදින් නෑනකොට මේ බෝධීන් වහන්සේ වදදිනන්තිම වතතා වෙන්නඩ පුළුවන් මට කියලා හිතලා. පුළුවන් උපරමියෙන් ගාතා කියලා පිරිත් කියලා හිත පහදවාගෙන මල් පූජා කරල සුවද දුම් පූජා කරල බිම පෙරලෙලා වල තමන්ගේ වන්දනාව කරගට. තමන්ගේ මනිියන් පියානන් දකින්න හැම මහතකම අම්මගේ ගුණසිහිකරන්ට. සහලට මට මවගුණන සිහරන්න ලැබෙන අන්තින්ම වතාාව වන්න පුළුවන්. හල්ලට මගේ තාත්තක ුණ සීරන්න ලබෙන ආන්තිමතාාව ව න්න ුව. හෙමදී මාන්තිම් වතාව වඩ බැරිද. අද ධර්මදාන පින්කමක් කරනවා. අද සමල්ලාවට මේ තරුණ කැල කරන මේ විදිහට කරන විශාල ධර්මදාන පින්කම මේ පින්ගතුල්ලට හිතෙන්න්න පුළුවන්. අපි තරුණ කැලක් විතේ අප විස්සරහටත් මක් කරන්න ඕෝනා. මේක කොච්චර ලස්සන්නද. බැයිහිම හිතුනන්ට. ආයම ධර්මදාන පින්කමක් වගේ මහාපින්කමක් කරනකං. හැමෝම ඉන්නවා කියලා ස්තීර සාක්‍යයක් දුන්නේ කවුද. එනිසා එල හොදට තේරුම් ගැන්ට. ජීවිතය හදාගැනීම මුදෙසා ප්‍රමාද නොවී උනන්දුවක් හදාගැන්ට. වැරදිල තින පුළ ඕන තරන් වැරදනට කමණන්න පිගන පදදි ට ැත් න්ටඟෙ. ීවි වැරදිච්චිදී වැරදුන අප නොදන්න නිසා වැරදිච්චි මනුසසි පැරදිලා මැරෙන්් හෝදනෑ. යම්ම දවසගේ මනුසය දිනපු මනුස්සිෙක්කතිට මැරෙන්්ඩෝන. මේ බනපදය කියන මගේ හිතේ තිය අදහස ඔයාල හැමූම දිනපූ මිනිස්සූ විදිහට ජීවිතය අවසංකරත්වාක අදහස. එනිසා ජීවිතේ කයින් වැරදිලා තියෙන්න පුළුවන් වචනීෙන් වැරදිල වෙන්න පුළුවන් හිතින් වැරදිලා තිෙන්න්න පුළුවන් යුතුකං වගකින් ඉටු කරගන්නඩ බැවුුණාවවෙන්න පුළුවන් ඒ ඔක්කො මදේවල් අද මේ කියල දෙන්න ලස්සන බනපදිින් ඔල හදාගැන්ට. ගවේසී සූත්‍රය අපිගෙන ගන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩවාසය කළේ කොසොල් ජනපදයට අයිති එක්තරා ප්‍රදේශයක ඒ අයිති කොසල් ජනපදයට. භාගතු වහන්සිේ මේ කොසල් ජනපතේ බණකියමින් භික්‍ෂු සංගහත් එක්ක වැඩම කරනවා. වඩිද්දි දැක්කා ලස්සනම ලස්සන පැතිරිච්චි සල්වනය සල්වනි දැක්කම භාගෙතුන් වහන්සේ පාරරිෙන් ඉවත්වෙලා ඇර සල්වනය ඇතුරට වැඩම කළ. සල්වන මැද යම් තැනකද බුදුරජාණන් වහන්සේ සිරි සම්බුදු මුවමඩලින් සිනහාවක් පාලවුණ තු අසාස ඇති බුදුරජාණන් වහන්සේගේ සිනහ පහල කිරීම ආශ්චර්යයි ඒක පුද්ගලෝ භික්කවේ ලෝකයේ උපපජ්්‍යමානෝ උපජ්්‍යති අච්චර්ය මනුස්සෝ මහනනික්කම එක පුද්ගලයෙක් මේ ලෝකේ උපදිනවා ආශ්චර්යවත් මනුසේ විදිහට කතමෝ ඒක පුද්ගලෝ කෞදඒකම එක පුද්ගලයා තතාගතු වරහතු සම්මා සම්බුද්ධෝ ඒ තමයි තතාග තරහත් සම්මහා සම්බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සගේ වැඩම කිරීමත් ආස්්චර්ියයි බුදුරජාණන් වහන්සේගේ වාඩිවෙනරීියවත් ස්්චර්ියයි බුදුරජාන් වහසගේ සොරයක්ත් ආස්චර්යයි බුදුරජාණන් වහන්සගේ චවිවරණයක්ත් ස්චර්යයි බුදුරජාණන් වහන්සේගේ මුඩු ජීවිතය මාස්්චර්යයි කොටින්ම උන්හන්සගේ චායාව පවාශ්චර්යයි. මටට කුන්ඩඊට දෙවසැප ලබා දෙෙන්න්නට බුදුරජාන් වහන්සේ පෙන්ුවේ චාාවවිතරයි ව ජායාාවත් ආශ්චර. එබඳු ආශ්චරිවත් සම්මා සම්බුදු කෙනක් බුද්ධන් සරණන් ගච්චාමි කියලා සරණ අන්ට ලැබීම කොච්චරාාවයන්ද. ඒ බුදුරජාණන් වහන්සේ ආශ්චර්රිවත් සිනහවක් පහල කළා. භාගතු වහන්සගේ සිදුරි සම්බුදු මුවමඩලේ වැඩයින්නවා දළඳ වහන්සේලා. වීසති වීසති සේත සුදන්තු විස්ස බැගින්. සුදුපාට දළදා වහන්සේලා වැඩින්නවා. මේ දළන්දා වහන්සේලා සුදු බුදුරඇස්වවිහිද්වා. ඒ බුද්ධරශ්මි මලාව සම්බුදු සිරස වටතුනක් ප්‍රදක්ෂිනා කර අතුරුද හඟුණා ඕක පින්ගතුනේ අදා අපිට හිතා ගණ්ඩ බෑ අඩුගානේ අපි අහලා හිත පහදෝගමු මොකද ඕක දැකගණ්ඩ තරම් පිනම් අපට තිබ්බෙනේනේ. ඕක මංහිතන වැඩීපුරම දැක්කේ අපි ආනන්ද මහරහතන් වහන්සේ. ග්‍රපස්ථායකයන් වහසේ විතියට හෙවනැල්ල වගේ පස්සෙන් යනකොට කොයි තරන්න අවස්ථාවල හිනා පාල කිරීම දකිින් දැද්ද ති එදාම් දැක්කා දැක්ක ගමන් බුදුරජාණන් වහසේ නගට ගිහි වදනා කළ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ තතාගතයන් වහන්සේ නොකරුණේ සිනහ පාල නොකරන්නේමය මගේ බුදුරජාණන් වහන්සේ සිනහ පාල කරපු හේතුවම කක්ද බුදුරජාණන් වහසේ වදාලා ආනන්දය මේක අතිීත වෙච්චේකා. මේ ප්‍රදේශයේ ආනන්දය අද සල්වනයක් තිබ්බට ඉස්සර හරි දියුණු නගරයා. ආනන්දය කාශ්‍ය පරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේන්නේ නගරේ ඇසුරු කරගෙන හිටියා. කාශිබුදුරජන් වහන්ස කෙලා කියන්න පිගතුනි කවුද. අපේ ලෞතුරා ගෞතම සම්මා සම්බුදුරජන් වහසේ පහළවෙඩට කලින් මේ මහා බද්‍ර කල්පේ. මිනිසුන්ගේ ආවි සෞුරුදු විසිදාහක් තරන් දීර්ගව තිබ්බ කාලෙක කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වනා. බලන පින්ගතුන ඒකෙත් හැටි. මේ මහා බද්දර කල්පෙයි කීවැනි සම්මා සම්බුදුරජාන් වහසේ අපි සරණග. අපි සරණකපේ හතරවෙනි සම්මා සම්බුදුරජාන් වහන්සේ. මේ කල්පයට බද්දර කියලා කියන්නේ මේ කල්පය ඇතුළේ අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේල පස නමක් පහළ වෙනෝ. පළවිනිටම මේ කල්පය පහළ වුණ කක්ු සඳ කියල බුදුරජාන් වහන්ේ නම ඒබුදුරජාන් වහන්සේ පහළ වෙනකට මනුසයන්ගේ ආයු ප්‍රමාණය අවුරුදු හතලිස් දහත්. උපදින මනුස්සේ සාමාන්‍යෙන් ව ඇක්සිඩන්ට එකක් වගේ මැරුන් එත්තං කොච්චර කල් ඉන්නද. හතලිස් දාහක් සමහට හතලිස් දාහකටත් වඩ එහෙම ඉන්න. ඊට පස්ස පහල වුණනා කෝනාගමන කියන බුදුරජාන් වහන්සේ ඒ බදුරජන් වහන්සේ පහල වනකොට මිනිසුන්ගේ වය සෞරුදු තිස්දාහ. ඊට පස්සේ පහලවනා තුන්නි බුදුරජන්හසේ විදිර කාශ බුදුරජන් වහන්සේ ඒකාලේ මිනිස්සුන්ගේ ආවිසිය අවුරුදු විසිදහ. නිකං අද ඔයාලට හිතෙන් ඇැද අපේ අදකාල විසිදහක් හහිමති්බොත්හම. අද හිතන්න අද තියන නාඩගංක මේක විසිදාහක මින්ඩ වනොත්හීම. අද යුග එනවයි. අපි ගෞතුම් බදුදරජන් වහස පහලනකොට මනිසුන්ගේ යුසි කොච්චරද. එක විස්සයි දැන් අපේ අවිසි කොච්චරත්ද. අපි එකකසි විස හීනය. අප සීය හීනය ටීතත් අඩුවෙන් දාගන්න වෙලාන නිකං යාලගේ සැලසුන් වල එකක් වත්තේනවද ජීවිතය සැසුන් වල මං අවුරදු සීයේදි මෙහෙම කරනවා කියල එක. අවුරුදු සීයක් කියල කියන්නේ අපිට අදද හීනය. එනිසා හොඳ නුව තේරු ගැන්ඩ සැදහැවතුනේ. අපි මේ ලබලතියෙන් අවස්ථාව නං අත්තිසයිම්ම දුල්ල බවස්ථාවයි. කාශව බුදුරජාන් වහන්සේ මේ ලෝකයට පහල වෙලා අර නගර ඇසු කරගෙන වාසය කරනකොට. ඒ නගර ඉදල තියෙනවා? තරුණ ෝපරිසා. ඒගොල්ලෝ තරුණ කෙලක්. ම මේ බනපදීම කියන්න කල්පනා කළේ. මේ නෙහේ ඉදලා අර කොළඹට දුරංගෙවාගෙන ගිහිල්ලා මට ආරාධනා කරලා ම බණට වඩම් ගත්තති තරුණ කෙලක් නිසා. ඒ නගර ඇසුරු කරගනත්තිදල තරුණ කල. ඒ තරුණ කැලෙහිටිය තරුණ කැලට නායකත්තේ දෙන නාය. නායකයාගේ නමතමයි ගවේසී. ගවිසිකන නායකතුමාගේ වචනට අනි තරුණ එක්ුම යටටයි. ගවසී දවසක් කයි ගමනක් ගිහින් එෙනකුට. ගවසීற்று රන්නන් පිළිමයක් වගේ. ලෞතුරා සම්මා සම්බුදුරජාන් වහසේ වැඩන්නෝ දකිින්ටලබුණා. ගවේසයේ බුදුරජාණන් වහන්සේ කෙළඟ වාඩි වුණා බුදුරජාණන් වහන්සේ ගවේසීට මදුර මනෝ හර බනක්කිෙවා එදා ගවේසි හා හාපුරා කියලා බුද්ධන් සරණ ගච්ඡාමී දම්මන් සරණං ගච්ඡාමී සංගන්සරණ ගච්චාමී කියලා තිෙරුවන් සරණ ගිය තෙරුවන් සරන ගපපු ගමන් ඒකෙන පි කියනෝ ලස්සන නම ගත පංගතුනේ ඒ නම තෙරුවන් සරණගපු පිරිමියකුට අපි කියනවා නම උපාසක තෙරුවන් සරණගියපු කාන්තාවට කියනවා අපි නම උපාසිකා අපි වැරේලාවා තෞරුදු පහලොක දාසක කොල්ලෙකුට කිවත්වීම කෝපාසක මහත්තයක් මෙහිට එන්න කියලා ඌ අපිත්තක තරාවෙනවා. උන්වහන්සේට මාම පේන්නේ උපාසිකයෙක් වගේද යලිකි ටික්ක දෙනකුට විතරක් ලැබන දෙදයක් උපසකුපාසිකවීම. උපාසකේ කුපාසිකාවක් බෞ්ට පත්තින්නේ තෙරුවන් සරණෑමින්. ජීවිතේ පල්ලවිනිම දේපින්වතුන්නේ තෙරුවන් සරණයමයි. පලවිනිම දේ තෙරුවන් සරණයම. ඔයලගින් මගේ ජීවිතේ මුළු මහත් යහපත උදාකරන පලවෙනි තැන. යහපත පටන්ගඩ තියෙන තැන තමයි තෙරුවන් සරණෑම. කොඩි ම අංගොලි මාලයන් මොනිවරෙක්ෙන්ට පටන්ගත්තේ තෙරුවන් සරණෙෙන්. ංගලි මල ලිම කරේ බදුරජාන් වහන්සේ සරණ නයක ධර්මය සරණ යනයක සංගහා සරණයනයක ඉතිං ගවේසි තෙරුවන් සරණ ගෙහිල්ලා උපාසකයෙක් බවට පත්වෙලා අර තරුණ කැලා අතරඩා වයාලූ අතරඩාව. ඇවිල්ල යාළුවඩ කිවවා යාලුවනේ අද ඉඳල මාව දරාගන්ට මං උපාසකක් දිට මං බුදුරජාණන් වහන්සේව සරණ ගයා ධර්මය සරණගයා සංගහා සරණ ගයාා ංඟද ඉදලෝ පසසිකකවා. එතකට අර තරුණ කැලේ එහිටපුුවේ තරුණු කොල්ලොටිග හරි බුද්ධිමත්. ඒ කොල්ලෝ කල්පනා කළ දැන් අපේ නායකය තිරුවන් සරණ ගිහින්. අපි නිකම්ම නිකං කොල්ලෝ අපිතිරුවන් සරණයන්වන. එත නිදලදන එකතන චුට්ටක් නෙව එත නිදල දයනො පංසිීයි. පන්සියක යාලෝටික. යාලෝ පංසිීත් ගියා කාශ්‍යප සම්මා සම්බුදුරජාන් වන්සේ ඔයාගෙන. ගෙන්කිව ස්වාමිනි අපේ යාළුවවා තෙරුවන් සරණ ගිහිල්ලා ස්වාමිණි අපට තිරුවන් සරණ දෙත්‍ර. ඉති කාශය බුදුරජාන් වහන්සේ ඒ පිරිසටත් තෙරුවන් සරණ කියන්න ජීවිතයක ලබන්ට්‍ර තියන අත්තිදුර්ලබ සරණ ඒකන ඔය තෙරුවන් සරණ ගැන අප මුතුම් මිත්තුව කිවන්නේ යංකින්චි රතනං ලෝකේ විජ්්‍යතිවිවිධ පුතුූ මේ පැතිරගියපු තුන්ලොවේ යන්තාක් මැනික් දකිට ලැබේද රතනං බුද්ධ සමන්නත්ති බුදුරජාණන් වහන්සේට සමාන මැනිිකක් නං නැත. රතනං දම්ම සමන්නත්ති සද්ධරමයට සමාන මැනිකක් නැත රතනං සංග සමන්නත්ති ශ්‍රාවක සංගහාට සමාන මැනිිකක් නැත ර තෙරුවන් සරණ කියලා කියන්නේ ච්චඩ වටි එක. දෙවිවරු තෙරුවන් සරණ වන්නණනා කරනකොට ාතාවක් කියනවා.ඒක දෙවියෝනෙම බ්‍රහ්මයෝ කියපු ගාථාවක්. බ්‍රහ්මයෝ තෙරුවන් සරණ වන්නනා කළ ගාථාවකින්. ඒකේචිබුද්ධන් සරණංගතාසේ නතගම සන්තියපායං පහායමානු සංදේහන් දීවකායං පරිපුූර්ෙ සන්තිතිී යමෙක් බුදුරජාණන් වහන්සේව සරණගිය වේනං නැතිේ ගමිස් සන්තිය පායන් එයාගේ පනකෙන්ද කොතැනක අහිමි වනත් අපායකනම් යන්නේ නැත පහයමානු සන්දේහන් රිහරණය කරකර හිටපු මිනිස් ඇග අතහරෙන්ඩ වෙන තැනකද දේවකායං පරිපූරෙස් සන්තිී ඔහු උපත ලබන්නේ දෙවුලවකයි. අපි මේ ශරීරයට වටිනාකමත් දුන්නට පිංහතුනේ සරීර හැමදාම අපිට වටිනාකමත් දෙේ කියෙල වෙල හිතන් දෙපා. අපි තරුණ අඇස්වලද සමහට සිරුලට වටිනාකන් දෙෙනවා මේක හැඩ කරනවා මේකේ කට් කපනවා මේකට මෝස්තරදානවා අනේක ප්‍රකා අපි කරනවා. හැබැයි ඒ දෙන්න වටිනාගම ජීවිත කාලිපුරාවට මේ ඇඟ ඔයාලට දෙන්නේ. අපේ ආචම්මගේ කටේ වචනයක් තිබ්බා මම දන්න කාලඉදල ආචිර තිබුණ ඇතුම ඔය බොඩි වැඩක් පලක් කරපුගමමු ආජයම්මගේ කටින් පිටවෙනවා අ මහන්සීනේ ඇතුම තියනට හරි මහන්සියනවානේ. ඒ මහන්සි අමාරුවට ආච්චි කියනවා මේක කරුමේ මැරිල යන්නවත්නෑ කියලා කියනවා. රීට ආචිකට වචන තිබන මන්ගම ඇඟට සාප කර ගන්නවා මේ කරුමේ මැල්ලව යන්නවත් න කියලා. මං මහන වෙලා දර්ම ඉගෙන ගන්නකොට මට මතක් වුණාපේ ආච්චිව මං කල්පනා කලා වයසට ගෙහිල්ලා වැැහැරිලාගේපු ඇඟටනම් ආච්චි කියනවා මේක කරුමේ මැරිල යන්නව නේ කියන. හැබැයි අප ආචිට තිබෙන ඇද දසේ කෙල්ල කාලයා කාල යාචිුව ඇඟට මක් ඇන්නද. අපේ යාචර තිබ නඇද අවරුදු විස්ස විසි පහකාලය. ඒකාල යාචිුවෝ ඇඟට මොුවක ඇන්න ඇද. අර තමගානම උසකන්නාඩියක් ළඟට ගිහිල්ලා ඒකාලේ තිබුණු ෆැසන්නහකින් ඇඳලා. එහිටම හැරි හැරියෝ ඇග වලට නැතු ඇද. එහිව් ඇග. එහිව් ඇග. වැහැරුනාට පස්සේ තමන්ටම වදයක් එෙනවා ඇගකුත්තේමයි ගන ඇඟකුත්තේමයි අනිද්දේවල්ගෙන කවර කතාද එනි හොඳනුවනින් තේරුම් ගඩමේ කියන කරණ. අපේ මේ ජීවිතය ඇතුළේ අපි බෞතිකව ගොඩනගා ගන්න හැම්ම දෙයක්ම පාහේ පිගතුනේ අපිට තාවකාලික සතුටක් ලබා දෙන්නේ. ඒකට බැපි රකින්න. ස්ස රූප අ තියන කෙනෙක් ැනකට කවදාව හිතේ කළස් කරෙන මෙැරෙන්නේ මටන තියෙන හැටේග එනිසා බයිවෙන්ඩ තියන්නේ මං මැරුණට පස්සේ මගේ ඇඟ නිසා සුගති. හොන්ද ටිකන කරන උපාදි ගහපු මනුස්සේ කවදාව සන්තෝසිය මැරෙන්නේ මන්නන් ගහපු උපාදිවල හැටියට මංමැරෙනකට මං අනිවාරෙන් නවතින්නෙ තවතිසාාවේ. වැ හතිනොද කවදාව. ොත් ොඩක් සල්ලිතියනු නිස්සු මනකොට කදාවත් නිගං කියල තියෙනවාද. දරුවන ම් බල බයිව එපා කෙසිදේකට මගේ එකන්ටේගේ තියෙන සල්ඩ වෙලලා හැටියට මං අනිවාරයතු සිතේ. ල හලතිෙන. මේවා විීගතන ඇතරම හාසයක් නෙමේ. මේ ජීවිතය ගතරනකට අපිියකතු පහතු කරන්න ද වල් අපිට ීවිත ට දව කර. බැයි ොදට යල ල්පනා කරන්න. මෙරෙනමැරෙන මිනිස්සූ එකතු කරගත්ත පිරිිසරණවල් අරගෙන යනවාවද දාලය නොද දාලයනෝ. එනිසා බුදුකිිෙකුකි ශාසනයක ඇතුලේ පළවෙනි පිරිිසරන හතන්ට ඒ තමාතුළ හදන්ට ඒ තම තමන් පෞද්ගලිකව හදාගන්ට හොන්දට හිත් පුරවාගෙන හදවතින්ම බුද්ධන්සරණන් ගච්චාමි කියලා බුදුරජන් සිසරණයන්ට. හදවත පුරවාගෙන දම්මන් සරණ ගච්චාමි කියලා දර්මරත්න සරණයන්ට. මුළු හදවත පුරවාගෙන සංගන්සරණ ගච්ඡාමි කියලා ශ්‍රාවක සංගිහා සාරිපපුත්ත මහරහතන් වහන්සි මුගලන් මහරහතන් වහන්ස යාදී උතුමන් සේකරගෙන ශ්‍රාවක සංගිහාාව සරණයන්ට ඒ සරණ පින්ගතුනේ කවදාවත් ජීවිතයට අවැඩක් වෙන්නේ. ඒ සරණය අභිමානය? අප සංසාර ගම්මනට මාසිරවා අ දෙැක්ෙනනවා අද හරි අඩුයි අභිමානව ශ්‍රාවකයව මං උපාසිකයක් මං උපාසිකවක් මං ශ්‍රාවක මන් තෙරුවන් සරණ කියපු කෙනෙක් මං බෞද්ධයක් කියල අභිමානය අද බහතර එක ගනෑ හැබැ අප මුතු මිත්තලන්ගේ අභිමානණති පබලතිනවා ඔය මේ අනුරාධපුරේ පැත්තටමමෙන්ට්‍ර එක සැඩල් ගමක් තිබා ඒ සැඩොල් ගම්මානේ හිටියා සැඩොල්ගමේ නායක අය එයගේ නම්ම බහුලා මේ බහුලාට හිටියා පුත්තු හද දෙනේ මේ සිද්ිය වෙනකට ඒ පුත්තු හත් දෙනෙන හොඳ මෝරපු හොඳ කොල්ලො හොඳ දරුණවයස හිටපු කොල්ලො හදදනේ මේ බහුලා ඒ ප්‍රදේශයේ තිබුණු සෑයක් සිදිය කිය ැට රො ම ්‍රදේයට වඩ වගේ තමයි මේක වෙලා තියෙන්නේ ඒ ප්‍රදේසියට වඩ තිබල තියනවා යම් කිසි සෑය ටිකක් විශලට තිබුණු සෑය ඒ සෑරජාණන් වහන්සේට නිතවර උපස්ථාන කරනවා නිතර වන්දනමාන කරලා මෙ සෑය හැදිච්චි මුල්කාලෙ පවා මේ බහුල දන්නවා සෑ ඉදියුණේ මෙමයි ධ ගර්බය මේමයි ඒෝ දන්න. பහல தමයි ෑற்று ஆதங்க උපස්தான කண்ண කිය. ஒය காலை செடோல் கம்மானற்று விசால சேனாவக்கக்கு சிறிநாக කියலாம் ஒரேக்காவா. சிறினாக கிழக்கியන්නේ பிராஹ்மன் வංசிිக்கேක්. வන්சி கத்து உசස්வாන්சி சினாாக பிராஹ்மன். சினாாக ஓமணத்தி ලகாபகமி රජவேண்டு. රජකම් කිරීම දෙසා සේනාව පාලනය කරගන්න මෙයාට සල්ඩි මන්දී. මෙයාට ආරංචි වනා අරතියන සෑයේ ගරබී සෑහින වස්තුූ තියනවා සෑහින දන සම්පත්තියනෝ කියෙන. මං මේ සෑය බිඳලා තියන වස්තු අරගෙන මගේ සේනාවට පඩිග වෙනවා කියලා හිතල සෑය කඩන්න තමයි දෙැම්ම සිරිනා ගැවිත්ෙන. ඇවිල තමන්ගේ සේනාවත් එෙක්ක සෑය කෙඩවා. සෑය බිඳගන කඩාගෙන යකොට ගල්පූරුවලින් සම්පූර්ණ එකටකට පූට්ටෙන්ඩ ගරබෙ වහලා. ඒ ගල්පපුරලින් ඇතුල එතමයි අරතියෙන වස්තූතියන්නේ. කොළුගෙටි අරගෙන ගහල බැලුව බැලුවා මේවා එකක්වත් පයින්නේ. මේක රහතන් වහන්සේගේ එරදියින් එරදි බලෙන් පූට් වෙච්චි ගල්පියුරු එව්වා මේ සාමාන්‍ය කොළ ගෙඩිය ලින් පන්න බෑ. එතකට. සිරිනාග කල්පනා කලා එකත් එකටම එ උපාසකේ කරි ඇති මේ ගර්භ හන්දිය බිඳින විදි දන්න. අර නගරේ මිනි ඔක්කොම බය කරලා එකතු කරගත්ත. සිරිනාග උස ලොකු පුටුව ඉදරලා අර මිනිස්සුන්ට තරජනය කරලා කතා කලා මේ බලාපියව් මගේ සේනාව දරුණුයි මට දැනගණ්ඩුවන මේ ගර්බ සන්දිය පන්න හැට. ට ලොක වෙල වන්නේ කියපල්ල ගරප සන්ඳී පන්නන්නේ කොහොමද අර මිනිස්සුදැම් බයට පත්වෙල වෙව්ුලනො ඒ මිනිස්සු කිව්වා අනේ අපින මේ ගරපසඳී පන්නන විදිහක් ගැන මුකද දන්නේ නැත ඔය සෑරජාන් අහසර අපි ඉඳහිට වන්දනා කරල තියනෝොමිසක් සෑ මුල් කාලය ගැන අපි දන්නේ නැත අනේ ඕක දන්නවා බහුලා බහුලාගෙන් ඇව්ුවනම් බහුලා කිය යක. එතකොට ඔන්න සිරනාගේ බහුලාාව කැදේ වයිස්රහට බහුලාව කැඳ කලා බහුලට කිව්වා එම්බල උඹ දන්නුවද මේ ගර්බ සන්ඳිය පන්නන හැටි ගර්බ සඳය පන්නා පං කිව්වා එතකොට බහුලා කියනවා ඒ බහුලා වච්චනයක් වත් මම ගර්බ සන්දය පන්නන හැටි දන්නේ මට බෑ ඒ මුකත් වචන කිවිනේ හුලා ඇැදගත්ත සෑය පැත්ත හැරිලා දොහොත් නලලේතියාගෙන කිව්වා මංගේ බුදුරජාන් වහන්සේව සරණ ගියා මංගේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා කිව්වා. ඇතකට සිරනාග කියන මට උඹ සරණගයේ කවුද කියනෙක මට වැඩන්නේ මටු ඕමනා කරන්නේ ගරපසන්තිය පන්නන හැටි කියා බං ගරපසන්තිය පන්නනවිදී සිරණගායක් කනවා මගේ බුදුරජාන් වහන්සව සරණගයා එතකට මේ බහුල් මේ සිරිනාග කියනවා. හිම්බල්ල මං ඔබ උල්ල තියනවා. උඹ මේ ගඩසාන්ධය සිඳින හැටිකි විෙනැත්තම්. සේවකයන් රන කලා උල් කරලා ගනිල්ල උල හිටුව පල්ල මෙතන ූල අර සෑමලුවී සෑය පේනමානී උලක් හිටවවා. මං මේ උඹ ගාන්තිම වතාවට හන්නේ. ගඩුපසන්දයේ පන්නන විදිහ කියාපා බහුල කියනවා. මංගේ බුදුරජන් වස සණග සේනාව උත්සල අර බහුලාව තිබ්බා පංඟතුනේ උල උඩ ඇගදිගේ ඥරඥරගගා උලක් බහිනවා ඒ උලබහින වේදනා සිරුට දනෙද්දීවත් අනේ මං කියන්නම් මං කියන්නම් කිවනේ නැසෙන කය නැසේවා මැරෙන කය මැරේවා උල්ලැනෙන කයේ ඉුල් ලනේවා මං මගේ සරණනම් කිලිටු කරගන්නේ කියලා මම් බුදුරජාන් වහන්සේ සරණ ගියා බුදුරජන් වහන්සේ සරණ ගියා කීකී හිටිය උලේ උලේ බහුලාව පසාරු කරගන මේ පපුයි මතුුණ බහුල ප්‍රාණේ නිරුද්ධ වෙනකක් ඒ බහුලා කීක හිටියේ ම බදුරජන්හස සරණ ගා කියලා තුසිත දෙව් භවනේ බහුලා මහාදේව පුත්‍රයෙක් වෙලා උපත ලැබවා සරණ හ ත්තු හදන කඇඳගනවා කැදලා කිව්වා බලාපල්ල බලගේ අ්චට වෙද ගඩ සන්දය පාණන විදය කියා පල්ලා නැතං උබලටත් වෙන්නේ මටිකමයි බහලා කියන වයක නුසයන පුත්තු හදදිනෙක ඉන්න තාත කන කිය කිය වසයි ඉන්න හොඳේ 8තර කොල්ලොටකා ඒ කොල්ලො කිව්වා අපි ගර්බසන්ධය සිදිින විදය දන්නවා හැබැ කියන්නේ බහන්සට කරගන්නඩ පුළුවන්දයක් කරගන්න එක ඇත්තේ අපේ බුදුරජන් වහන්සේ සාරණගේ පපුවාය ගාරුපසන්ධය සිතිින විතියනං ඔබහන්ස අපේ කටි ගඩ බැය. උල් හතා කුල් කරලා අර සෑමලුවේ උල තිබ්බා ඒහත් දෙෙනත් මේ පළලෝගි හෙල්ලා තුසිත දෙව් භවනයේ උපත ලැබවා. අදරපගතන අපි මේ කතාපුුවත් කියනකොට ඒ දෙවියන්ට මේවා එහෙනෝනං තමන්ගේ සරන ගැන කොච්චර අිමානයක් දවන්ටහටගනුවවෙ. ැමෝටම තියන්නේ සොච්චක් මනුස විීතය ඔය මනුස්ස ජීවිතය ඇතුළේ මනුස්සෙක් විදිහට ලබාපු පින අහිමවෙී අහිමවෙවී යදද පිහතුන්නේ ඔයාත් මම ත්‍රැස්කරග යුතු මේ මනුස්ස ජවිතේ නැතිවෙන දසක අපය මීට වඩා හොඳ තැනකට අරගෙන අන්න පුළුවන් උතුන් අග්‍ර පිනක්නේ ඒ අග්‍ර පන්න දිවරෑ දෙකේ ජීවිතයට එකතු වෙයි ඔල මුළ හදවතින්ම තෙරව සරණගිය එ අධි පස්සේ රුද්ද කදාගන්ඩ මේ සුපින්ගතුරලා හැම උදේසනකම අවෙච්චි ගමන් උදේම පළවෙනි පුරුද්ධ කරගඩ. බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතේ පූජාවේවා. දර්මට මගේ ජීවිතේ පූජාවේවා ශ්‍රාවක සංගහාට මගේ ජීවිතේ පූජාවවා කියල පිංවතුන උදේසනම තෙරුවන්ට ජීවිතේ පූජා කරගෙන දවස පටන් ගැන්. ඒක ජීවිත ා සිරවාදය. ම දසනම්මටගන්නකොට තමම් තමන්ගේ පෞද්ගි දෙයක් කරගඩ. උදේම පළවිනි දේකරගඩ. තෙරුවට ජීවිති පූජකිරීම. තෙරුුණට ජීවිති පූජකරගන උදෙක් දවස පටන්ගත්තුත්. සමහල්ලාවට එදා දවසේ අතුරවාන්තරාව කරදරයක් විපතක් වඩ තිෙනවනම්. තෙරුවනට දිවිපිදූ ආසිර්වාදයෙන් ඒ කරදර බාධ දුරුුවයි. එදා ඔයාල මොනහරි හොඳ වැඩකට අතගහණඩිින් ඕොනන්. ඒ හොඳ වැඩේට ෙරුවනි ආසිල්වාද ලැබයි. අපි දම් පින්වතුන දා අපේ අන්තිම දවස කියලා. අපි එදා අවසන් හුස්මහිලන්න කොට උදේම තෙරුවන් සරට ජීවිතය පූජකරපු කෙනෙක් විදිහට අපි දවසන් හුස්මේලන්න පුළාමේ. එනිසා හැම උදෑස නම්ම පරංගන්ට තෙරුවනට දිවි පූජාකොට. හැම රාත්‍රිකුම නින්දරයන්ඩ කලින් අනි්‍යවාර පුරද්දක්හදාගට තමන්ගේ නිදයහනේ තමන් පළගක් බැඳගෙන වාඩිවෙලා හොදට හිත එක ලස් කරගෙන පංවතුන් බුදුරජාණන් වහන්සටත් ධර්මයටත් සංගහටත් ජීවිතය පූජකරට. අඩ්ඩු තරමේ අද මේ බනපදි පිංගතුරලට කියල දෙන බනපත කෝ මොලුවට ගණ්ඩ ැරි වුණන්. අද මේ බනපතිින් ඕවන් ඔය කෑල ගඩ ජීවිතය කොටසක්කරගණන්නඩ ඕක. යිම අපිහිතුම මේ සාලියව තරුණ කැලා අවුද්ධකට විතරට පස්සේ බනක්ල ඇැති කරලා මං බනකට වඩින් දවසක. මට මෙත දුවග නැවිල්ලා. සන්තෝසින් කියට පුළුවන් කෙනෙක් ටු සාමින්හස් ඔබහසි කිව්වා. හැම උදෑසනකම තරුට ජීවිතය පූජ කරල දවස පටන් ගඩ කියලා. හැම රාත්‍රකම තෙරුණට ජීවිතයේ පෝජ කලලා නිදන්ට ක කියලා ඔබහන්සි කිය අවරුද් බනට කිව් ඔබවහන්සේ එක කියපු දවසේ ඉඳලා එ දවසක්වත් වරද දන්නතු මංගෝක කළා කියල කියන්න පුළුවන් කෙනෙක්වෙන්න. තෙරුවන්ට ජීවිතය පූජ කිරීම පටන්ගන්ට. ඒ තමයි පංගතන අපේ පිළිසරණ පටන්ගන්න තැන දැ මං මේක ඔබට කිව්වා මේක කිරීම කා සතුයිද කිරීම තම තමා සතුයි තෙරුවන් සරණ පවා ජීවිතයට බද්ධ කර ගැනීම තමන්ගේ පෞද්ගල ගුවමනාවක් මත්ව තියෙන එක. හ මෙතන සැදෑවතුලට කියනවා පංවතුන් තෙරුවට ජීවිතය පූජා කරකර හැම උදේසනක් මා රම්භ කරන්ට සුපින්වතු නේ කියලා. අනේ උන්නහන්සලක විකාර කියල ඕක බැර කළොත්. එයාට මං කියනු පිළිසර ලැබයිද. අහන් හිටයටයි පිළිසරන්න ලැබෙන්නේ. එනිසා? ෙරුවන් සරට ජීවිතය පූජා කරමින් තෙරුවන් සරණයමකිෙනෙක පටන්ගන්ඩ එක තමයි පළවිනි සරණ එතකොට ඔබ උපාසක එක්කෝ උපාසිකා. ඒතෙක් නම් උපාසක උපාසිකා නොවේ. උප්පැ්ඩ සාහතිිකේති මුණට සිංහල බෞද්ධයකී කියා ඔහු උපාසකෙක් නොවේ. ඔහු උපාසිකාවක්ද නොවේ. අපි උපාසක පාසිකා වවඩු පත්වෙන්නේ මුළු හදවතිම්ම හිපොරවාගෙන තෙරුවන් සරණ ගිපපු දවසටයි. ති ඔන්න ගව සිද දයන් තෙරුවන් සරණ කිහිල්ල ගවේසිගේ අර තරුණ කෑල යාළුව පන්සිී ඇවිල්ල කිව්ව ගවසි අපි තෙරුවන් සරණගා. අපිත් දැන් පාසකයෝ. ගවසිට තනෙන් ඉන්නකොට එක පාර හිතුුණ දැම්මගේ මිත්‍රයෝටිකත් තෙරුවන් සරණගිය මාත් තෙරුවන් සරන්න ගිහිල්ලා. මමොක කරරි විසේ සත්වයකට යන්න ඕන. ගවේ බුදුරජාණන් වහස යගෙන ගිහින්. දුරජන් වහසිර කිවස්වාමණි මේ සසුන ඇතුළේ බ විේෂ සත්‍යඇත්ති නොද. ව් උපසක. මේ ශාසනය ඇතුළේ උපාසකක් ප්‍රාණගාතියෙන් වැළකුුණොත්, හොරකමෙන් වෙලකුුණොත්, සල්ලාලකමෙන් වැලකුුණොත්. බොරුවෙන් වෙලකුනොත් මත්පැන් මද්‍රවිය භාවිතයෙන් වෙලකුණනොත් ආංෙ උපාසකය සීලවන්තයි. මේ සසුන ඇතුළේ යම්කිසි කෙනෙක්. 1 සණே පිහිට சிල්டகினுவாணங ஆஙயாட කියோ சீழவන්ந்து පசகி කියලා. எதைக்கயா நிக்கංම நிகங උපාசක. இති ඔයා බලண்டு உයා නිකம்ම නික උපාசකது නැத்தන් சீලව පසකර කියලා. මේක බලාගඩ තියන්නේ தමතමන්ට. අපි මෙම ධර්මාසනක வாඩි වෙලා බண කියනකට சுපංங்க තුලට අපි ගැනහි න්ண்ட පුුවන්ේ சாමන්හ சீලාணங හරි ගෞරවෙන් සිිල්පද රැකිනවා ඇති කියලා. හැබැයි මං සිල් රැකිනවත නැතති කිය එක හරිනම දන්නේ කවුද. ඒක දන්නේ මමයි. ඔයයා දදි බලන ට තිතන පුලලාම මිනිස්සු නම් බාහන විදි හැටියට මේ මනිස සිල්ගන්නන ඇති කියලා හැබැ යා සිල් රකිනවාද නැ එක හරම දැන්න කවුද. ඔයාලයි. ආංගේ නිසා සුප්ින්මතු මේ. මේක තම තමන්ට පෞද්තිගලික එක. මේ එක තමතමන්ඩ ෞද්ගලි එක. තමතමන් සීලෙන් පිහිට හදාගත්තු තිේ පිහිට තමාටයි. ගවසිී සීලේ පිහිට හදාගත්තා ගවේසි යනුව යාලුව නගට ගිහින් යාළුවන් කිව්වා මිත්‍රවරුුණ මම පන්සිල් සමාදගුණ. දැංග හේළ මව දරාගණ්ඩුව වන සීලවන්තු පාසකෙක් විදිහිටයි. ඉති යාලෝටික අනුමහෝද වුණා සාධ සාදු කියන. යාලෝටික දසක් කතා වෙනවා. මේ. දැන් අපේ ගවේ සීලවන්තු පාසක. අපි නිකම් මනිකං උපාසක. මේ ගහරියන්නේ. අපි සීලවන්තු පාසක වෙන්ඩෝන. යාලෝටිකක්ගේ බදුරජන්න ව සොෝයාකන. ස්වාමීනි අපටත් සීලවන්තු පාසකය වෙන්ඩෝන. අපට සීලය ලබාදන සේක්වා. ඔන්න යාලෝටිකත් පන්සන සමාදගුණා. බලන්ඩ හොන්ද බුද්ධිමත් මිත්‍රේෙක් නිසා අනෙක් කට ටිකට යහප ැ හැටිනි. එතනවා මේ ධර්මදාන පින්කමුණන් ඔවු හොමි කත්තමයි කියලා. එක්කෙනකොට හිතවෙල්ලක් ඔපදඉන්න නැති අපි මෙහම බනක්ල හැති කරලා අසවල් සාමින්නහස බනට වඩම්මමු කියලා. ඒකත් එක්ක නේද මේක ඒ කරසි වනේ. එනිසා යහපත් මිත්‍ර ඇසුරනං සත්පුරු සැසුරනං කල්්‍යයාන මිත්‍ර ඇසුරනං ජීවිතට පුද්දු මාසිරවාදය දෙැ ඔන්න ගවේසිී යාලෝටික යාය සමවෙලා. ගවසී කල්පනා කරනවා දවස දෙැමගේ මිත්‍රයොත් සීලවන්තු පාසකය වනේ. මන් පොඩ්ඩක් මොකහරි පියවර කිස්සර හටයන්න ඕනාා. බුදුරජාන්සේ උමුණනග හැට කියෙල්ල ගවේසී භාගිතුන් හසකින් ඇහ්වවා ස්වාමිණ මේ ශාසනය ඇතුළේ තම මොකක් හරි දියුණුවත්තිය නොද. ගවේ උපාසක කෙනෙකුට පුළුවන්නන්? බ්‍රහ්මචාරි වෙන්ද ආං ඒක ඒ උපාසකකි විසේ සත්වයක් එතකොට උපසකට කියනවා බ්‍රහ්ම චාරී සීලවන්ත උපාස ඒ උපාසක නිකං උපාසකන්නමි බබසර රකින උපාසක ඉති බබසර සමාත වෙන්ඩපුොට වකිවා. එතකොට ඔන්න ගවේසී ීරණය කලා ම බබසර සමාතන්ගෙනවා ගවේසි සම්පූර්ණයෙන්ම ලංගික කටයු තුලින් ඇත්තිනවා කියලා සෙල සමාතන් වනාා බම්බසර යාලුව තරේ ැවිල්ලකි්ව යාුවන දැන්මං සාමාන්‍ය සීලවන්තු පාසකි නේ. මන්දැන් බ්‍රහ්මචාරයේ සල් සමාදං වුණනා මන්දෙෙන් බ්‍රහ්මචාරීපාසක කෙනෙක්කවා. එතකට යාලුවන්ට සතුට වී. යාලෝටික ආය කතා වෙනවා දැ අපි ගවේසී බ්‍රහ්මචාරය උපාසක අපි නිකං උපාස කලා අපි සීලවන්තු විතරයි ්‍රහම ච සී සම න ඒ ඇ ල ්‍රහ් ච සී මදුණ. ඕ යිම යාළෝටික සම වුණා. අයි ගවසි යන. බදුරජ හ සාමී තවම කක්තන් ැද ශේෂ. ගව ස න්න සිල්පද අතර ඔබ සමාදං ෙන් විකාල බහෝජනයෙන් වලකිනවා කියලා. වරට කියට පස බොජුම් ගඩප. ඒ සීල සමාද . ගවසි සමාධ. යාල ෙகை ල්ල කි්වා. යාලුවනේ. අදින් පස්සේ මන්දලා හිම පස්ස බොජුන් අරගන්න. මං විකාල පෝජනී වැළකුුණා කියල දරාගන්ට. යාලෝටිකට ටික දවසක් එනකුට අ අප්සට් ආය ගිය. යාලෝටිකස් සමාදංග වුණා ඒ සීලි. දෙේ යාලුවත් විකාල පෝහෝජනයෙන් වැලකිලා. ඊට පස්සේ ගවේසිී කල්පනා කළලා. මගේ යාලුවත් ඉන්ඩින්ඩ මාව සම කරනවා. මන්තවම කර විශේෂත්්‍යයකටරයන්නූ. දුරජණ වහන්සේ ඔයාගන ගහිල්ල ගවේසිී ඉල්වා ස්වාමීනී මට ම රත්වොට විසේ සත්‍යකෝ මනයි වේ සසුනේ ඒ මනං ඉතින් ගවිසිී මහනවෙන්ට කිවා ඒ ගවේසිී තීරණය කලා මං මහනවෙනවා දොහොත් නල ලේතියාගෙන ඉල්වා ස්වාමීණ භාග්‍යතුන් වහන්සේ සේනම් මට මේ සසුනේ පැවිද්දල බේවා උපසම්පදාවල බේවා ඒ ගවේසිී උපාසක කාශ්‍යපපු දුරජන් වහන්සක ශසනී පැවති උපස සම්පදාවල ලැබුව පැවති උපස සම්පදාව වෙලා වැඩිකල් ගත උන්නේ කිය න ගවේසී කියන පින්වන්ත භික්‍ෂුව උතුම් මහා රහතන් වහන්සේ නමක් වුණා. එය පෞද්ගලයකෝ තමන්ගේ හපතරගියා. යාලෝඩික ඩාලංජි වෙලා අපේ ගවේසී මහන වෙලා ගවේී මහන වෙලා දැන් හරි සන්තෝසින් ඉන්වලු අපේ හිටපු අපේ නායක මිත්‍රයා එ මහනත්වෙලා අපි දහම ගිහි ගෙවල්ලොල මේක හරියන්නේ අපිත් මහනයෝ. ගෙවල හිටපු ගෑනු පරිසර කිව්වා ඥාතිීන්ට දැනුවත් කළ යාළුව පන්සීයක් යාලුව පන්සීයක් මහන වඩුගිය. ඒ පන්සයේම මහන වෙඩා ඉතාම කෙටි කලයි ආශ බදුරජාන් වහසේ ශාසනයේ පන්සීයක් මහා රහතන් වහන්සේ බෙහිෙවුණා. ආස්චර්ය පිගතුනේ. ඒ පන්සියක් වූ මහා රහතන් වහන්සේලා වැඩහිට්‍රපපු භහහිමිය තමයි බුදුරජාණන් වහන්සේ අපේ තිලෝුරු ගෞතු බදුරජාන් වහසේ බනපදය කිව්වේ. මේ බනපදය අවසන් කළේ භාගතු වහසේ මෙන්නේ වචනය. එනිසා අප පික්මත් මහනනේ. උත්තර උත්තරන් පුළුවන්තරන් උතුම්දන් උතුම් දේට යන්න. තමන් දැන් උතුම් තැනක ඉන්න පුළුවන්. තව උතුම් තැනකට යන්ද. ඔයාල සමල්ලාවට ආසාවින් දන්තිනයවෙන්න පුළුවන්. ධනෙක් විතරක් සතුරඉන්න එපා. සමමාරකයන අපිඉති අපිට මාහලොක දේල් කරගන්න බෑ අපි ගමේ හමසැරීම අපි වෙසාකකට දන්සලත්දිනවා. දන්සෙෙන් විතර සතුරින්න්න එපා ල නිකම්ම දන්සල් දිනව නන් දන්සල් දීල සිිල් සමාදංගෙන් නෙැත්තම්. ඔයාල තබ පියවදක් ගුඩට යන්න. සිලු ත්‍රේකගෙන දන්දිනවා. මේමගේ දර් පිින්ග ල මහලා ස් ේජක් ගහන් විතර කොටසකින්නවා යාල ස්ටේජක් න මතරයි බාහන්ත්න ඊළගෙට පින්කමට සමමාල්ලාට එන්නේෙත්න යාලා බාරගන්නේ හරි අපි ධර්මාසනය හ දෙන්න. ධර්මාසනී ගහල දීමත් තුතුම්. යාට බැරිද ට වඩා පියවරක් කුඩට යන්න. මගෙතික එක සාමාන්‍ය මැදිවසේ මහත්තේ ඇවිල්ල කතාලා අපේ හාමුදුරන්නේ උබහන්සික බනමං කාල ඇතිසේ යනවා ඔබාහන්සක බණවලින් ම ජීවිතයේේ ඇහෙන් අඩුපාඩු කහතා ගත්තා හාමුදු නිදේ මලස්සන මනුස්සේ. මට දැන් හාමුදුරන්නේ අඩුපාඩුවක් කියලා පොඩ්ඩක්හරි තියෙනවනන් තියෙන්නේ. මට හමුදරන්නේ අමන අුවයි වාර්රීංග රෑට පොඩ්ඩක් පොඩ්ඩක් බොන්න ඕන. ගේ අඩ පාඩුවක් කිය තියන්නේ හමුදන ඔයි පොඩ්ඩ බොන එකක විතරයි මට වෙන කිසි අඩුවක් නෑගවා මංකවෝ මහත්තයා තියෙන අඩු ඕක විතරක් නම් මොන ඒකට දවූක තියන් ඉන්නේ අඩුවකට මොකටද වටි නකමක් ඔයාගේ හදාගන්න තියලා තියෙන්නේ ඔය එකම මේ අඩුව විතරක් නම් ඔය ඒකත් හදන්ඩක එතකොටයාගේ අඩුපාඩු නේන තෙත් දමා කියකිව්ති cad පාඩුවක් දීහිට මොකද ජීවිත ඒක් තියන්න ඉන්නේ. අඩු පාඩුවක් කියනක වටිනෝද පිහතුනේ. එනිසා පොළුවන් තරං උතුම් දේකින්, උතුම් දේකටම යන්න. පනීත පනීතන් යහපත් දේකින් යහපත් දේකටම යන්න. වායිම මානා අනුත්තරම් විමුති සුකං සච්චි කෙරිය අස්සාති. මම, උතුම් දෙයි උතුම්දේට යන්ට වැයයන් කරලා. යහපද දෙයින් යහපද දේට වැයන්ඩවයන් කරලා. මගේ ජීවිතයේ අමාමහනිවනින් කෙළවර කරගන්න කෙනෙක් වෙනවා කියලා හිතන්නකිවා. සෑයක් වදිිනකොට ඔයාලට අධින් පස්සේ මේ බනපදේ මතක් වේවා. බෝධයක් වදිනකොට ඔයාලට අධින්පසසි මේ බනපදේ මතක් වේවා. ගෙදර බුදු වදිනකොටත් ඔයාලට මේ බනපදී මතක් වේවා. මං ඉන්නවාහට වඩා. දස්සමයක් හරි ඉස්සර හටන් ඕන ඉන්නට ව දසමය හරි ඉස්සර හට අන්නඩ පිවතුනේ ඔයාලා දැන් ඉන්නවට වඩා දසමයක් හරි ගුණුවත්වෙන්න ඔයා දැන් සිල්ලත් වෙලා ඉන්නවට වඩා දසමයක් හරි සිල්ලත්වේට ඔයාගේ ළඟ දැන්තියන යහපතර වඩා දසමයක් හරි යහපත්වවෙට ඔයාගේ දැන්තියන සත්පුරසකංවලට වඩා දසමයක් හරි සත්පුරස වෙන්ට ඒ කාට දෙක මටද යල දැඟගන්නොට ොඩ දසමයක් කර යහපත්තු වනු තේක යහපත මටද ඔයාලටද වැෑලටමයි. අපි දන්නේ නෑපිගතනේ අපිට යහපත්වීම උදෙස අපි ගන්න වෑයම අපට කොයිතරන් දුරර ගන්න පුලුවන්ද කියලා. අපි අද හිතාහිටයට මං මේ මේ විදිහට විදිහට මගේ ජීවිතයේ ඉදිරි යහදාගන්නවා කියලා. ඒක මායාවක්ම වඩ පුළුවන්. පාරමමාරුවෙන ටිකටත් මනුසිකු ීතය කෙවර වෙන්ඩ පුළුවන් නං. අනිත් අවස්ථා ගැන කවර කතාද. එන්නසා තමන් ඉන්න තැනින් හැම තිස්සම ඉස්සරහට යනවා කියනෙ කයි අප හිතියයුත්තේ. එකක්ක තැනක තැක්ග හෙඩපා. එකක දෙයක් ඉතරක් කරලා ඇති අපි ඒදේ කරනවා නේදයත් කරගෙන ඉන්නකමාද එහෙමේ තඩෙපා. ඒක අනිත් අය හිතිය යුතු පිළිවෙල. අනිතන ගොල නෙ හිතුර මක් නෑ මනුස ති නොනත මනුසේ ානවා. මනුසියා මොද කලේනතත් තුවයි අරග ලසනට ධර්මාසන ගහනවානේ. දැන් අද බණට වඩිනකොට අ පුතාලටිකක් හරි ලස්සනට නැටුවා. තින් මම කල්පන කලා ඒ දරුවදිහා බලාගෙන තරුණ වයසීම එයාලා නරතනය ඉගෙනගෙන. එලට හැටට නටහන්න පුළුවන්. එලට කොච්චර වාසනාව අද. අද එයාලා තමන්ගේ නරතනයෙන් තෙරුවනට උපහාර දෙක්කවා. අදේ වෙරවාදන සිිල්පිං තමන්ගේ ශිල්පයන් තෙරුවනට උපහාර දැක්වා. එයාලට සතුුවෙන්ඩ කරුණක් හැබැයි එත්තනින් වෙතරක් සතතුටුවෙලා නවතිට හොඳනේ. බනකට වඩම්මන ඒ උතුම් දේශකයන් වහන්සේ නමක් ඉදිරියේ අපි තෙරුවන් උපහාර පිණිස නැටුවා අපිත් බණක් කහණ්ඩ ඕනා කියලා හිතන්න ඕන. අපි දේශකයන් වහන්සේ නමක් වැඩම කරවන බහමියේ. බෙරවාදන කරලා සබ්ද පූජාවෙන් තෙරුවනට ටුපාහර දැක්ුවා. අපිත් බනක් කහන් ඕෝන කියලා හිතන්න ඕෝන. තේනවා නනිද මම කියනද. දසමයක් හරි ඔබ පියවරක් ඉස්ස රහටම යන්ත්‍ර. පොඩ්ඩක් අප පින්හතුන. පියවරක් පසු පසට යන්ඩනගපා. අද ඉන්නවට වඩා පියවරක් ඉස්සරහට අන්ඩම හිතට ගැන්ට. බලන්නම මේ ගවේසී ගියපු පාරේ ගිහිල්ලා. අදාපි මේ බණපදිින් කතාකරපු ගවේසී කියන්න පිංමන්තයත් ඒඇත්ත කහිටපු යාලුව එක්කෙනකයා නම්නේ. හැබැයි යාලෙ නම්දන්න නැතිවුුණාට ඒ සියලු දෙනා වහන්සේත්. මේ දුක්කිත භයංකාර සංසාරයෙන් නිදහස්සෙලා රහතන් වහන්සේලා බවට පත්තුමානේ. ඒ නිසයි මංවැලට කිව අද මේ බනපදි පංවතුලක ජීවිතය ගොඩාක් වැරදිල තිබනත්. ඒ වැරදි ඔක්කොම හදා ගන්න පුළොගික. වැරදි වෙලා තියන ජීවිත පින්ගතුන්නේ පටුයි ඒකට කියනෝ පටු ජීවිතය කියලා. පටු ජීවිත හරි අනතුළ දායකයි හරි පයානකයි. අපි ගුණදම් වඩල කොසල් වඩල පින්කර ගත්තුොත් ඒ පටු ජීවිත පුළල් වෙනවා පුළුල් ජීවිතට තමයි පංගතුන ආරක්ෂාවත්තියන්නේ. බුදුරජාන් වහන්සේ දවසකෝක භික්‍සුන්ට දේරුවා. භික්සුන්ගෙන් එහ්වා මානිිනි ඔබ දැකතිෙනවාද ඇතැන් හොරුංව ආණ්ඩුවෙන් අල්ලලා මරණ දඩුවම නියම කරනවා ඒ හොරා හොරකංකරලා තියෙන්නේ එක කහ වනුවයි. ඒ හොරා හොරකංකරලා තියෙන්නේ එක කහවනුවක් අනේ මේ කහව වුව හොරකංකරපු හරාව ආ්ඩුවෙන් අල්ල ගහිල්ලා පොලසි ඇල් අල්ලලඒාව අරගෙන ගකිහිල්ලලා නඩුගතා කරලා එයා අන්තිමේ මනන දඩුවමට පත් කරලා ජන ික්ෂ හන මනණ හම හු ල නැද. සාමී බාගතු එහම හරු දෙල තිනවා. ද කවන ගතර නෑෙ ැයි පங்கතු ල න ගහ පලතුරු ගෙඩක් කපලා පළතුු ගෙඩ කඩපු කොල්ලෝටික සහල්ලට ගමී මිනිස්සුල්ල ගස් බැඳලා මෙහෙම මු හරු කිය ෝ ෙක ගහ Facebookaceස්பக் කිය . එහෙම අසරන වෙන හොරු යල දෙකළ නෙැ්ද. අදර තීජාති හොරු ඉන්නවානනි පොඩි වැරැද්දක් කරලා ඩැඩි දඩුවන් විදිනු හොරු සිටි බුදුරජන් වහසේ හනුවවා මහනෙන ඒ මොන වගේ හොරුදද. සාමිනිි දුප්පත් හොරු කිවවා. ඒ හොරු දුප්පත් ඒකු ඇත්තරටම හොරකං කරන්නේ ඒකුට මුකුන් නැති බැරිකමට ඉති නුස්සයකුගේ පොකට් ගහන්න ගෙහිල්ලාහ වුව. න්තිමේ පොලිසිට බාර්දෙල්ලා න්ඩු කතා කරලා ඒ මනුස්සයාට සම්පූර්ණෙන්ම ජීවිතය කාලකන්න වෙන්නේ අර මේ රුපියල් දදාහ කමරත්තියන පොගට්ටික් ගහන්නගෙහිෙල්ලා. ඒ බඳු දුප්පත් හොරු ඉන්න. අදර නැත පින්ගතන ජාතියේ දුපත් හොරු එන්නවා. බුදුරජාන් වහන්සේ හනුව මහනෙන ඔබ ඇතැන් හොරු දෙකල නෙද්ද ඒ හොරු හොරකං කරන්නේ කහවනුව දෙක නෙම කහාවන සීය හමාර දාහ හොරකං කරන්නේ සමහල්ලාවට කහාවනු තැන්පත් කරලා තිබ බැංකු හොරකං කරන්නේ. එබඳු හොරු ඔබ දැකල නැන්ත. ඒ හොරු එබඳු හොරකමක් කරලා හොරා කියන නම කියන්නත් කට්ටි බයයි. කවරු තැංගිලි දික් කරන්නේ. පොලිසිය යන්නේ කවුරුත් ඒ හොරා තැගිලි ගහන්නේ ඒජාතිය හරු මහනයේ ඔබ දැක නැද්ද කියලා හෙවා භික්ෂුන් අහන්සලන කිව ස්වාමීණ ඒ ජාති හොරු අප දැක තිබේ කියලා ඔයාල දැකලන දේජාති හොරු අපද දැක තිබේ ඇහුව මහනිනී එ කොයි වගේ හොරු ද ස්වාමිණී ඒ දන සම්පත්තියන හොරු එක්කෝ රජවරු එක්කො මහයමතිවරු එක් ොඇමතිවරු බලන්න මේ සතතිය අදටත් සත්තියක්න්නේ. ධනබලේ තියෙන මනුසයා ඒ ධනබලයෙන් තමන්ගේ ලොකු වැරදි පවා වාගන්න. ධනේ නැති දු්පතා චූටි වැරැද්දෙන් පවා සෑහෙන්ඩ අසරණයනවා. අදර මේක තියනවානේ භාග්‍යතුන් වහසේ දේශනා කලා මහනි ඕංගොය වගේ මයි පින්කරගත්තේ නැති කුසල් වඩපු නැති යහපතේ සුචරිතේ හැසිරිච්චි නැති. ඉන්න කුසලයෙන් දුප්පත් මනුසයා චටි වැරද්දක්ුණාත් අන්තාසරන වෙනවා. ඒ පොඩි වැදැති ය නිරයට අරයි අන්, තිරිස ලෝකෙටරයි යන්න ප්‍රේත ලෝකෙටරයි යන්න්න. යාගෙන් වෙන පොඩීම පොඩි වැරැද්දැති. ඇ හේතුව එයායට පිං මන්දී කුසල් මන්දී එ යහව තකතු කරගෙන තිෙනව මන්දී. ඒ චූටි පාප කරමයකට සේහෙන දරුණු විපාකයක් කර අදයින්න්න බළුව. ඇැ යම්කිසි කෙනෙ කොද්දට පිං කරලා කුසල් වඩලා යයාහපතේ හැසිරල්ල ධර්මය හැසිරලඉන්නවා. එබඳු කෙනාගයක්තින් වෙන පුංචි පාප කරමය එයට මහාලුකු විපාකය උපදද දෙන්නේ කිව්වා. මානනි උපමාවකින් මේ තේරුන්ගන්ට. ඔන්න චූටී වීදුරු භාජනයක්තින. මේ වීදුරු භාජනීට යංකිසි මනුස්සේක් ලුණු කැටයක් කරගෙන ඇල්ලදදානු. හිතාන්නකු මේ මංගේ සරහ පැන්වනදිට කියලා මෛදිරයේ තියලතියෙන මේ කෝපපේට මේ කෝප්පෙට වතුරු අපි කොච්ච රාසකලත් වතුරදදානන්න පුළුවන්න්නේ මේ කෝපි ප්‍රමාණයටන ීට වඩා අපි ආසක කලත් මේකට වතුර දාාන්න බෑ කෝප පොඩි මේ පොඩි කෝප්පට කවුරු හරි ලොුණු කැටයක් කරගෙන වෙලා දැම්මොත් පොඩ්ඩි වෙලාවකින් මොකද වෙන්නේ. අර ලුණු කැටේ දය වෙලා මේ කෝප්පෙම තිබ්බ වතුරුටික ලුණු රහට ඇරෙනවා ූටම චූි ලුණු කටෙක් ඇති මළුකෝප්ප එක වතුර ලුණු රහට අරවන්න. හැබැයි ගලාගෙන එයන ගංගානන් නදීිය තියනවා. භාගතනහසයයානෝ මහනනි ගංගානන් නදදියට කෙනෙක් ගිහින්. ඒ ගලා යන ගාන නදයට ළුණු කට අදදා නො. අරකෝප්ෙට දාාපු ගණනි ලුණු කට එඇරංගහිල්ල. ගංගාණන් නදදියට දනො. ආනෝ මහණන ඒ පුංගලයායටට පුළුවන්ද දෙැමුූ ලුණු කෙටින් ගංගාණන්දයේ වතුර ලුණුරහට හරුවන්ට කවදවදදේ ගංානන්ද ලුණුරහට හලවනවා කියලා අපිහේතුම කවුර හරි අරගෙනක ෙල්ල ලුණු ලොරියක් හැලවා ඒතුල ොන්ද පිවතුන ගංගාණන්දිය ලුනුරහ රවන්ට බෑ හේතුව ගංගාණන් අන්දයේ පලල් පැතිරිලා. ආෙගේ මයි පංගතුනන්නේ අපි පින්කරගත්තුත් කුසල් වැඩුවත් යහපතේ හැසිරුණොත් ධර්මය හැසිරුනොත් අපේ ජීවිත පුළුල් එන්නේ ඔොවොයි දිහයට. අගුලි මාල්ල මුල් කාල හිටිය කෝපයක් වගේ ගුඩා පෞකරගෙන තිබුණා මිනිස්සු දාහකට වඩා මරල තිබුණ. මරපු මිනිස්සුන්ගේ ඇගිලි එකතු කරන්න පටන්ගෙනම නමසිය අනු නමයයක් ඇගිලිය එකතු කරගෙන හිට. ඒ අංගලිමාලගේ ලංඟට මේ නෝකයට ශාන්තිය කැඳවරන. ලොතුරා තතාගත සම්මා සම්පතිර ජන් වන්ස වැටියා. මට හරි පුදදුම්ම සිදුවීමක් මේක අංගුලිමාල්ලගේ සිද්ධිය සිහිකරනකොට කතා කරනකොට ඒක සජීවී කරගත්තාම පිහදුනික හරි පුදුමයි. අද හිතන් මේ සමාජය අගුලි මාල වගේ කෙනෙක් ටියොත්තේ. අද සමාජ ක්‍රමේ නං අංගුලිමාලට මහනකං කරන්න බේ. අද තියන සමාජ ක්‍රමේ අංගුලිමාලට මහනකං කරන්න බේ. මිනිස්සු දාහක් මැරපුූ මනුස්සේක් මහන වනොත් එෙම අදතියන නීති පද්ධතිය තුළ එයාට පැවිද්දක් කරගෙන න්න දේද. අනිමමාරෙන් ආණ්ඩුවෙන් ඇවිල්ලනවා මෙයානි සාගතතියට පත් ච්චි පවල් දාස්ගානකින්නවා ඒ නිසා මේ පුද්ගලයාව අපි හිර බාරයට ගන්නවන. අදකාඩ බෑ අද තියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ ප්‍රජාතන්තර වාදය තුළ අගීර පතිච්චි ජනයා වෙනුවෙන් කියලා එහෙම කටයුතු කිරම් තියෙනනවා. එනිසා අදනන් අංගුලි මාලට මහනකං කරන්න බෑ. ඒක යුග ඒ යුග. අගුලි මාල මිනිස්සු දහක් මරලා ඉන්න කොට. ලොතුරා සම්මා සම්බදුරජාණන් වහන්සගේ හදවති විතර අක්තිබනා. මංහිතන වෙන කිසිම හිතක එක තියෙන නැතේදේ. බුදුරජාණන්සික හදවතිය විතරත් තිබුණා අංගුලිමාලෝ බේරගණ්ඩඕන කිය හිතා. ඔල හිතන් අදතකාලේ අංගුලිමාල වගේ චරිතයක් හිටියොත්තේ මේේ සමාජය අපි අපේ හිතනින් අනේ මනුස්‍යාව අපි කොහමරි බේරගණඩ ඕන කියලා හිතයිද. ඒම නැත්තන් අපි හුගේ නැසීම වනසීම පතයිද. අපි සාභ කරයි. ෆස් බුක් වල ගමින් දයි ඕ කටනම් හොදක් වැඩිපා කියන. ෆෝස්ටු හදහදදායි. ඒගාලෙන් මිනිස්ස සාාව කළා ඒ සාභ කරන්න ජනයා මැද්දී අංගුලිමාලට තනුකම්පා කරන්න පුළුවන් මොනිවරේක්වි දිට වැඩ හිටියා අපි සරණ ගේප අපේ සම්මා සම්පතර චයන්හන්සේ සායි බුදු කරුණාව පින්ගතුන දකිින්ට. එච්චර කරුණාවන්ත සම්මා සම්බූදු කෙනෙක් සරණයන්ට ලැබුණනේ මටත් කියලා සත්තුටෙන්. මේ ජීවිතය ඇතුරේ ඔය කටකින් බුද්ධන්සරණන් ගච්චාමිකයන්ට ලැබිච්චයකි වාසනාව ගන්න ඔයාල්ල දිවර ඇ දෙකේ හිතහිත සතුටෙන්ට. ඒ බහහිතතු ව හසසිංගලි මාලක ළඟට වැඩම කරලා අංගොලි මානට දහන් දෙසුවා දුරජන්ස මකද දා වචන්නේ බාගතුහස අගුලි මාල වෙනුවෙන් රදියක් කළලා ඒරදි හරිපු දු ඒරදිය. අගි මමාලට දුවන්්ඩ පුළුවන් කියේනවා වේගිං දුවන අස්පේට වඩ වේගිං. වේගින් දුවන්න වූ අශ්‍ර්‍යාවත් පා හබාගිහිල්ල අංගලි මාල ඒ අශ්‍රයාගේ පිට යන නුසයව මරනවා. එහෙ වංගොලි මාල බුදුරජාන් වහන්සේගේ පස්සේ අස්පෙකුට වඩා වේගෙන් දුවනවා භාග්‍යතුන් වහන්ස වඩිනෝ අංගොිමාලට පේනවා මේ බොහෝම තැන්පතිර ඔව්වකින් හැබැයි වැඩේ කියන්නේ අස්පවේගෙන් දුවලවත් අංගොඩි මාලට බුදුරජාන් වහස ිට්වෙන්ඩ බෑ දිව්වා දිවිල්ලක් යොදුන් තුනක් යොදුන් තුනක් කියලා කියන්නේ පිගතුනි කිलोමීටර් තික් කිලෝමී තියක්ක්කතර දිව්වා චර ජවසම්පරණයි කිනෝමීට තුොහත් දුවනකම් අංගුලි මාලට හැතිිය වෙනේ දෙ අමාරුයි තාම භාගතන් වහන්සේ වැඩම කරනවා අංගුලි මාල නවතුුණ නැවතිලා අසිපත දික්කරලකිව්වා ඒ ස්‍රරමණය නැවතියාංකිවවා බුදුරජාණන් වහන්ස වදාලා වඩින ගමම්ම අගුලිමාල මන් නැවතිලා ගොඩාක් කල් ඔබ නවතිටකිවා. දෙ මන් නවතිලා ගොඩක්කල් කියලා කියන්නේ කවුද. වැඩම කරන බුදුරජාන් වහන්සේ කියනවා මන් නැවතිලා ගොඩක් කල්. ඔබ දෙ නවතින්ට කියවා. එතුර අගලි මාල කියනවා. ඒ ස්‍රමණය ශ්‍රමණවරු බොරු කියන්නේ. ඔහේ ඇවිදින ගමන් කියනවා තමන් නැවතිලා කියලා. මේ නැවතිලා ඉන්න මට කියනවා නවතින්ට කියලා. මොකන්ද මේ කතාව. අංගුලි මාලය. සියල්ලු ප්‍රාණීන් ගාතනය කිරීම මං බොහෝ කලකට පෙරනෙ වෙත්තුවා ඒතංගුලි මාල තාම ඔබ අකාරුණිකෝ ප්‍රාණගහත කරනවා ඔබ නවතින්ට ඒ වච්චනයෙන් අගුලි මාල නැවතුනා ඉතිං ඔයාල්ලත් පින්වතුනේ නවතින්න යංයං වැරදි කරකරඉන්න නම් ඔල නවතින්න ඔයාලම් ඔයාලගේ වැරදි දකිින්ට නවතින්න. මේ වන්නකම් ප්‍රාණ ගහත කරගර හිටියනම්. ඔඩ නවතින්න. මේ වෙනකං මදරයකට හරි හිංසා කරකර හිටියනම්. ඔල නවතින්න. සාමාන්‍ය මදුරෙක් වගේ සතෙක් දකිනකොට ඔල කල්පනරට බදරුවට තැවු නැත්තන් හමුදුරේ මදරු විදල නැතිට හ . සාමාන්‍යින් දරුවෙක්ගේ සතෙක් දැකමන් වෙලට කොඩාක් හිතානුකම්පාවෙන් පිරඩෝන. මොකදේ මදුරුව කියන සතාට ආවිුසේ තියෙන්න්නේ උපරිම දවස්ධාතර. අපි දන්නේ නෑ පිගතු නේ මදුරුවා මදුරු ජීවිතයට එන්නේ නිරේක ඉඳලද කියලා. ඌ නිරේ ගෙන දල් තුළ පිච්ිලා ඉඳල ඉඳල ඉඳදල ඳදුවෙ එකවිති රෙවිල්ල යන්තන් නිදහසේ ඉගිල්ලෙන්ට ගන්න ටික අපි එකක් අතුල් පාරකින් පොඩි කරලා මරනවා කියන්නේ යිද නිරේන්න පුළුවන්. ඌූ දෙ එන්න දවස් හතේ වක් පාඩු හිටිපුදේ. එනිසා මදුරුවකො මරන්නපා. කැරපොත්තු ගෙද ඉන්නවනන් ඔය කරපත්තික් අතු ගලදාන්ඩ කවදාවක් කරපොත්තන්ට සිරපු පාරොල්ග ගන්නපා. මේ වී ප්‍රාණ ගාත අද අපිට කියන්න බෑ මිනිසුන්ට හින හයනවා මිනිසුන්ට එක හසය. දදුරකම් මරන්න එපා කියලා නිහා යන කොට සක්කන්නවා. හිනාවිට නෙම යෝන්නේ. ඒ වරදද නවත්න්න. අද මේ බණට වඩින කොටත් ෆාම්හිකට පෙට පෙට් පෙටි පෙටි දාගන කුකුල් වරගෙනය න. ඉස්සරහහි යන ලොරියක ම ප ද මහතර ට බල ඉට පැරිහින්ද කිවවා න ඉක්ම ක පව කරන්න. කොුල්ල අර කූඩු හිරවෙලා. ඔයාලගේ හදවත්තුළ ඔයාල ඇතිකරගන්ඩ කරුණාව කනුකම්පාවක් පිින්වතුනේ. අනිත් සත්තුන්ගේ දුක්ක දැනෙන ගානට එක හරි සැපයි. අපි මේ හිතතතුලේ කරුණාව පිරිල්ල පිරිල පිරිල්ල පිරිල්ල කරුණාව වැඩිවෙලා ජීවිතයකට හානියක් වෙන්නේ රුණාව කියන වජනවත් ෙති ිනිස්ස මහල්ලාවට දහස් පල ක න මගේ රුණ හිදතමයි මට වැ තු මගේ හින්සක් හිද තමයි මටවැරතු මගේ ො ඩික යි ම රද . වදාවත් හොඳ වැඩිකම නිසා මනුසිකුට වරදින්නේ. කවදාවත් කරුණාවන්තකම නිසා මනුසිකුට වරදින්නේ. කවදාව මෛත්‍රී නිසා මනුසිකුට වරදින්නේ. මෛත්‍රී කරුණා කියන්නේ මොනවාද කියලා දන්නවදති මිනිස්සු. තමන් ගේෙතියන නිවට නියාලුකමක් නිසා. කරුණාවට මටවැරදිනවා කියල කතා හදනෝ. එව්වා කතාම පමණි. එනිසා සුපින්ගතුලගේ හදවත් ඇතුළෙේ. සතුන්ට හිංසා කරනවා කියල යම් හිතු විඩිතියෙනන්න දෙන්නාතින්න. හොරගං කරන්න දෙන්නවතින්න. සල්ලාලකම යුදු නම් වැරදි කාමසේවනය සල්ලාාලකම මිනිස්සන්ට සුදුස්සිිකන්නමේ පිවතුන රැලේ යන්නේ සත්තුූ. මිස්සු රැලේ නොයායුතුයි. මිනිසුන්ගේ ලෝකේට රැලයාම අයිතිනේ. එනිසා ඒ සැල්ලාලකම කියනක මෙතුවක් කරුමින් හිටියනම් පිංගතුනෙ දැන් නවවන්න. කටවල්ලල කිසි සංවරය ඇැතුව ඔහේ බොරු කියේලං කියකේ හිටියන්නම් පිංගතුනෙ දැන් නවතින්න. මත්පැන් මද්‍රව්වියකට ජීවිතයේ පාවලදීපු බෙලහිීන චරිතයක් විදිහට ඔයාල මේ වෙනකං හිටිය නං පිමතන නවතින්නද දැන් ඇති. සල්ලිදීල ලෙඩගත්ත ඇති සල්ලිදීල සහිකල්පනාව නැති කරගත්ත ඇති.කාට ඇදළ ගත්තන් දුන්ටික නහයෙන් පිට කරලා චූුණුනා ඇති දෙනවතින්න. මත්පැන් මද්‍රව් වය භාවිතය නවතින්ද්‍ර සාමාන්‍යෙන් මනුස්්‍යය මත්පැන් පාවිච්චි කරනවා නන්ගේ මනුස්්‍යයා මෝඩය අය කියලා සම්බුදුරජාණන් වහසේ බණපදිත්තියනවා. සෝම හාමුදුරෝ ජීවත්වෙලා ඉන්නකං කට කැඩෙනකං කිව්වා. මේ අපේ ලංකාවට තියෙන දරුණුම සාපතමයි මත් පැන් මදරවේ භාවිතය ඒ නිසා ඕක නවත්ත පල්ලා කියලා. හැබැයි කීයෙන් කියීදෙන දක නවත්තල දේන්නේ. එනිසා මත්පැන් මද්‍රක්වේ භාවිතය කියන එක කොයි කාලෙ කලත්තිේ මනුසය මෝඩයි. විසේසේ මේ කාලෙ කරන වනම් ඒ මනුසයාට මොකන්ද කියින් නම. ආර්ථිකපාසතා ගොඩාක් තියෙන කාලෙක. මිනිස්සු හරි අමාරුවෙන් ජීවත්වෙන කාලෙක. දහස්ගානත් දීන මේ කාලෙන් මනුසේ බනවනං ඒ බොන මනුසයා නිකං මෝඩයන්නෙවෙේ මහප්‍රාණ මෝඩ. ඒනිසා අ පිංගතුනේ ඒ වැරද්දත් ඔබ කරමින් හිටියානං දෙැන් ඇති නවතින්න. අංගොලි මාල රෝකනේතු බුදුරජාන් වහස කිව්වේ. දෙැන් ඇත්ති නමතින්න කිව්වා. හැමැයි බුදුරජාන් වසිනමි නැමැත්වී. කවති නෙමැත්වී. අංගුලි මාලයි නැවැත්තුවේ. බුදුරජාණන් වහස වදාලේ නවතින්ට කියලා කියන එක විතරයි. නැවැත්තු අංගුලිමාලයි. දෙැමන් ඔලට කිවවා නමතින්න කියලා. එක කරනවද නැද කියන එක සුපින්ංවතුලට බාරයි. ඒ සුපින්වතුන්ට බාරයි. තමන්ගේ වැදදි අකු සල්පින්ගතුනේ තමන් අවත්ත ගංශි. අංගුලි මාල නැවතුුණ. ලොෞතුරා සම්මා සම්බුදධ රජාන් වහන්සේ මිහිරී මදුන මනෝහර ධර්මෙන් අංගුලි මාලග හිත නියව්වා. අංගුඩි මාල දොහොත් නලලේ තියාගෙන ඉල්ලවා අනේ සාවාමිණි උබහන්සිගේ හෙවනනි මට පැවිදද ලැබේවා. බහස හිෙවන්නේ මට උප සම්පදාවල බේවා බුදුරජාණන් වහසේ අංගලි මාල මහන කරගත්ත ඒ යුගේ පිංගතුනේ අංගුලි මාලලාටත් වැරදිහදාගෙන මහනකං කරන්න පුළුවන් යුගයා අංම වික කරගෙන ගිහිල්ලා සැවැන්දුවර දෙවරං වෙහිහරරි නත්තල බුදුරජාණන් වහන්සේ පසේ නදී කොසොල් රජරුව ගැඳවා සේනා සහිත රජු බුදුරජාන් වහන්සේ ළඟට ඇවිත් ුදුරජන් වහන්සේ රජුරගෙන් හනුවු රජතුමනි ඔබ අංගුලිමාල කියන්න දරුණු සොරා ඒ වැරදි අඩුපාඩ ඔක්කොමටික හදාගෙන්න ගතසිවරු පොරගෙන ඉන්නවා දැක්කොත් මොකද කරන්නේ. ඒ අංගුලිමාල කියන මිනිස්සු දාහකට වැඩා මැරපු සොර දැම් මහන වෙලා ඉන්නවා කියලා ඔබ ආරංජ වුණු ඔබ මුොක දංගුලිමාල වෙන ඉගන්න තීරණ. ගොල් ජර කියෙනවා ස්වාමීනයේ සාමාන්‍ය භික්ෂූ වහන්සේ නමකට යම්සේ පුදනවාද යම්සේ සත්කාර කරනවාද යම්සේ සිව් පසසිෙන් අනුග්‍රහ කරනවාද මංඒ අංගුලි මාලයන් මහන්සේ ටත් ඒ අයුරම්ම සත්පාර කරමී ඒ කාලෙ රාජාණ්ඩු ක්‍රමේ. රජරුව තීරණන ගත්තන ඒක තමයි රටේම තීරණේ. බුදුරජන් වසතකට අංගුලි මායන් වහන්ස වූ කැඳේවා කැඳවල කිව්වා. රයිමන මේ ඉන්න අංගුලි මාල. මහා ප්‍රතාාවවන් නිරිදෙක්ගේ සිරුරෙන් දාඩිය ගැලුවා මේ ඉන්නේ අංගුලි මාල්ය කිය කිව්වා. එහි වගුලි මාල මහා රහත් මුනිදංම පින්හතුන්නේ නිත්තර සිහිකර ගන්ට අද මේ බනපදෙන් බස්සිේ ඒ උත්තමයන් වහන්සම සිහිකරගන්ට. මං අද මේ බණට වඩින්න කලින් අංගුලි මාල මහා සෑරජාන් වහන්ස වන්ඳනා කරන්නාව. බෝවතිී අපි මහම වුණාව භාවනාසපු පුුණ්ණි බොමී අංගලිමාල මහා රහත් මුනිදුන්ගේ දහතුන් වහන්සේල වඩා හිඳවා. අංගුලිමාල මහා සෑ ඉදිවෙලතිනෝ. ඔයනට යම්කිසි වැැද්ද කඩුපාඩුවක් හදාගණඩ බෑ කියල හිතෙනන මං කොච්චරාස කලත් මගේ සාමීන් වහන්ස මේ වැරද්ද මට හදාගණඩ බෑ කියල වැලට හිතෙන ඕනං. ඔයල යන්ඩ අංගුලි මාන සහියට. අවංකෝ ඔල ට මනවති නොනම් මම්මගේ වැද හදාගණඩ ඕනා කියලා. අගලි මාල සෑය වටතුනක් ප්‍රදක්ෂිනා කරලා. සෑයට හිසතියලා ජීවිතය පූජ කරලා. අංගලිමාල මහරහතන් වහන්සිගේ ආසිර්වාද ඉල්ලන්ඩ ස්වාමීණී ඔබහන්සි බොහෝ වැරදි කරලා ඉඳලත්. ඔබහන්සේ සියලු වැරදි හදාගන්න. ඔබහන්සගේ ජීවිතයේ සුන්දර කරගත්තා. අනේ ස්වාමිනි මං ආසයි මගේ ජීවිත සුන්දර කරගන්ට. ඔබහන්සගේ ආසිර්වාදි මට ලබාදෙන්ට මගේ වැරදි අඩුපාඩු හදාගන්ට මට උදව් කරන්ට්‍රුව කියලා. ග සෑ ආශිරවාී වැලට හදාගන්නට බෑගන වැරදිත් හදාගන්නඩ හිය ලැබී. හැබැයි මේ ඔක්කෝඩු මූමනයි අවංක අවශ්‍යතාවය අවංක අවශ්‍යතාවය. අංගුලිමාලට තිබේ අවංක අවශ්‍යතාවය. අංගුලිමාල් දුවමන වන්නේ පැනලන්. අගුලිමාලට තේරුුණා මට වැරදුණ වැරදිච්චි මං පරදින්නේ ං මගේ බුදුරජාන් වහසේ ශසාසනේ දිනපු ්‍රාවකයක්ෙනවා. ඒ අංගුලි මාලව ලොවතරා බුදුරජාණන් වහන්සේගේ සෙවනේම ඉද ළමං හරි පුදුමවුුණ මේ සිදධිය ගෙන මට හිතිච්චි හොතද ඔයලා ඉතන්නකො පින්වතුේ අපිනම් සමහල්ලාවට අපේ වැරදි අනුන්ට පවර ැද. අනේ සාමින්හස මට කේන්තියන්නේ මටම කේන්තියන්නේ මේ මිනිහගේ වැඩ නිසා. කියලා කාන්තාව කියන්නඇද. එක්කෝ මට කේන්තියන්නේ වී දරුවන්ගේ වැඩ නිසා කියලා දෙමෝපියෝ කියන්න ඇද. එතකොට කේන්තිය එයා කාවිටට දාලාද එයා කයින්තිය ද තව කෙනෙකුටට එයා වැරදිනේ අනිත එතම වැරදි අංගුණිමාල බින්න කාග අපිට වැරදිදැබෙන ංගිල මාලයන් වහන්සේ කවදාව තිල්ලි මක්කරලනෑ ස්වාමීනිි මේ සැවැත්වුවරමයි මං මිනිස්සු මරුවි. ස්වාමිනිි මේක මිදකන මට පිළිවෙත්පුරන්ඩ මාරවි. මට ජනපතය ඇවිදික නකට මංකරපු පව් මතක්කෙනනවා. ඒනිසා ස්වාමිනි මං රජානුවරට කියලා පිළිවෙත්තුරන්ද. කවදාව තහලනෑ. සැවැවුවරම ප්‍රාණගහත දාහකට වඩා කරපු අංගුලි මාල. සැවැන්වුවරම පාතර අරගැෙන පින්් පාතිටිෙන. විස් මිත නැන්ද. තමන්ගේ හිත ඇතුළ පාරගන්න නැතුව පාතර එරගෙන පින්ඩ පාතිවැඩිනෝ. සමහර මිනිස්සූ ගහන්ඩ බයින්ඩ බැරි නිසා අන්ඩහන්ඩ කියට නැතු එද අගුලි මාලයන් වහන්සේට අ ඒ උබහන්ේ ඇයි මගේ අහිංසක බිරිඳ මැරුවි. එයා එදා එයාගේ ගෙදර යමින් ඉද්දී. කැලේදී ඔබහන් ගති ගාතන වනා දෙැම් බලන්ඩම දර පෙටවදති දෙන්න ධනිවෙලා ඒයි මගේ ොනව මරුවි ඒ මිනිස් වහන්න නැතු ඇද දරුහන්ට නැතුවෙෙන් දැයි ඔබහන්ේ මගේ තාත්තව මැරුවි ඇයි ඔබහන්සේ මගේ අම්මෝමරුවි හැබැයි උන්නහන්සිගේ හිත උන්න්නහන්සේ පාරගත්වෙෙන්නේ උන්නහන්සිගේ හිත වෙන්න ගෙනකුට පාරන්න පුළුව මොනෙන්නේ විස්මිත හිතයි අරහත්තයට පත්වෙෙන්න්න කලින්ම උන්න්නහන්සිර තිබුණන විස්මිතහිතා කාඩවත් පාරන්න බෑ. තමන් පාරගන්නේෙත්න්නේ. අදාබිට තියෙන ලොක්කු දෝසයක් පික්මතුන වැරදිකරපු මිනිස්සු බනහනවා. ඒ මිනිස්සු බනහට පස්සේ බණ චුට්ටක් හරි තේර ජිගමන් ඒ මිනිස්සු වැටෙන්නේ හෝටු පෙරාගෙන පසු තැවෙන තැනට. අයෝ මේ බනහන්ඩ ලැෙනකොට මට ුච්චර රැදිලාද. ஐෝ නනාහඬඩ ලබි්ට කලින් ම මේ සල්லாලකං කරගත්තා. අයෝ බනාහඩ කලින් මම්බිය්වා. කොච්චර හොම කංෙදිරි තියෙනවද පසුතැවිලි. යංකිසි මනුස්සේ පසුතවිතවින්න අනන්ගේ නුසට දිනන්නබේ. මගෙන් වැරදි වනා කියල යමෙ හූල් හූල්ල පසතවිතවින්න අනගේ මනුසට කවදාවත් දිනඩ වේ. එයත් පරදිනකොඩි. දිනන්නේ කවරින්ද. மட்டு வருது நாக்கல் அனாகின. மට இතුல னை ඉத்திரி காலேே மங்கே தி டிිக்கெண்டிக்க டிக்கென் சමෙන් දසම හදනவா කිය හිතන මனுුසයා. යම්දවසක දිනනවා දිනනோமைයි. எனසා ඔබට வரதிලவனம் பிங்கதுனே. வதி හதன වැடை பட்டங்கண்டு. பாத்திரை றகෙන பண்ட பாத்து கிහිල්லாம் ඒගේவලலிින් ලබෙන පின்ண்டபාத்து தாான எමිනි சுண்டு மைத்්‍ර வடල வளந்தலாம். உන්නහන්සේ மை්‍රී. කරුණා මුදිතා උපේක්ෂ වැඩවා. පන එල්ලලා අඩන මනුස්සේ කිස්සරහවත් උනුවෙන් නැති හිත උන්වහන්සේ මෛත්‍රියෙන් ලස්සන කරගත්තා. අනි මනුස්සෙක් දකිනකොට මිනිස් නස්සේක් ගැනවත් කරුණාව උපතින් නැතිහිත උන්වහන්සේ කරුණාවෙන් දෙෙත් කලා න් මනසිකගේ දියුණුව දකලා අිෘතිය දකළ සතුටෙන්ට පොුවන් අහිංසක ලස්සන හිතක් බවට උන්හස හස හිත ටිටටික පත් කළ කාටවක් කම්පිත කරවට බැරි හොළවඩ බැරි පේක්ෂාවෙන් පිරිච්චි හිතක් වහසේ ටිටික හැදවා සම්මා දිෙට්ටිය දියුණු කළ සම්මා සංකල්ප දියුණු කළ සම්මා වාචා දියුණු කළ සම්මා කම්මාන්ත දියුණු කලා මේ ඔක්කොම කලේ තමන්ගේ උත්සායි. කවුරුත්තේවා ඇගේගෙහවිනේ. බුදුරජාණන් වහන්සි උන්නන්නේ නෑ අංගලි මර මේ ඔබේ සම්මාදිිට්ටිය මේ ඔබේ සම්මා කම්මන්ත මේ ඔබේ සම් මේ ඔබේ නිවනා කියලා. ඒට කොක්කොම තමන්දවුණු කළා. දසමින් දස මිස්සරහරිය. ඒ දසමින් දස මිස්සරහැරයනකොට ජීවිතය අග්‍ර සැනසුම සි හබුණ. කොච්චර වැරදිලතිමුණත් ඒ අංගුලිමාලයන් වහන්සේ දිනපුූ කෙනෙක් විදිහට ගෞතම ශාසනී රහතන් වහන්සේ නමක් බවට පත්වනා. මහබ්‍රහ්මයා පවා වදනා කරන උත්තමෙක් බවට පත්වනා. දෙවියම් පසු පසින් පැමිණිලා වදින උත්තමික් බවට පත් වනා. දවසක් පින්ඩපාති වැඩම කරනුකට අම්මා කෙනෙක් මූඩ ගරප වෙලා ඒ අම්ම බහම වේදනාවෙන් විලාපතිනකොට. මනුස්සේ පනඉල්ලලා අටනකොට උුණන වෙච්චි නැති හිත. අම්මා කෙනෙකූගේ ගැබේ වේදනාව දෙකලා උනෝනා. උස ගිහිති මෛත්‍ර පිරිලා. ලොෞතුරා තතාගත සම්මා සම්බදරජන්හන්සික ළඟට ගිහින් කියනවා. සාමීනි භාග්‍යතුන් හන්. අම්ම කෙනෙක් වේදනාවෙන් ඉන්නවා. සාමිණි මට යට පිහිටක් වන්න ඕෝන. අගලි මාල. ඔබේහන්්‍ර. ගිහින් යට පිහිටක් ඩ සත්‍යයක් ක්‍රියාව වක්කරට. ස්වාමිනිමන් සත්‍ය ක්‍රිය වක්කරන්න කෙසේද. අංගොලි මාල ඔබ ගිහින් මෙහෙම කියන්ට නැගනි මං මේ දක්වාම දැන දැන ප්‍රාණීකුගේ ජීවිතය තොර කරලනෑ. ඒක සත්‍යයක් කඒකින් ඔබ සුවපත්තේවා කිය සත්‍යයක් ක්‍රිය කරට. අංගොලි මාලයන් වහන්සේ අහිංසක විදිහට අත්්‍යකතු කරලා කි වනේ ස්වාමීනි ංකොහොම දොවයි වචන්නේ කියන්නේ. සාමිණි මේ මගේ අදදෙකි කොච්චරණං මිනිස්ලේම තැවරුණාද. මං කොමද සාමිනිි දෙැදන ප්‍රාණිකු විජීවිතය තොරකරරිනෑ කියල කියන්නේ. එසේනම් අගුලිමාල ඔබ මෙහෙම කියන්්‍ර. යතෝහම් භගිනි අරියාය ජාතියා ජාතෝ. පින්වන් නැගන යම්ේ දවසක මං ආර්ය ජාතිය නම්මු සම්මා සම්බුද්ධ ශාසනය උපන්නාද. ඒ බුදුසසුනේ උපන් දවසේ ඉඳලා නාභිහිජානාමී මා නොදනිමි සංචිච්චපානන් ජීවිතාවූරෝ පේතා මා දැන දැන ප්‍රාණයකුගේ ජීවිතය තොර කළ වග. තේන ස්චේන සොත්තිතේ ෝතු ඒ සපතිෙන් ඔබ සෙත්වේවා සොත්තිික භස්සාති ඔබේ දරු පැටියා සුවසේ ලැබේවා කල සෙත්තතු. උන්නහන්සගේ ඒ පරම සත්‍යය කොච්චනනා අනු භාව වුනාද කියන්නේ අම්මට ඉතා ුවසිේ දඩු පෙටිය බිහුණ අදටත් ගරබනී මාතා වූ ගැබ දරාගෙන ඉදිීද්දිීත්, අංගුලිමාල මහරහත් මොනිතුුන්ගේ යාසිිරවාද ලබනවා. ගැබ බිහිවෙනකොට අදංගුලිමාල මහරහත් මොනිසුන් ගේ යාසිරවාද ලබනවා. දරුපෙට ොක්වෙනකොට ඔළුුව අතකග අංගුලි මාල පිරිතිිකකේ සෙත් පතනවා. අංගුලි මාලය කියලා හංවැඩි හංවඩු ගැහිල තිබුණු. අංගුලි මාල කියලා හංවඩු ගැහිලති පිච්චි කැත නමාන්. අද තුන්ලොවේ අගග්‍රනාමයක් බවට පත්වෙලා. මේ බුද්ධ සාාසනය තුළි ජීවිතය හදාගන්න පුළුවන් කියල කියට මීටත් වඩ සාක්‍යෝනද. බුද්ධ සාසන තුළ වෙවැලට කොච්චර වැරදිල තිබුණන්ත් වැලට ජීවිතය හදාගන්න පුළුවන් කියල කියන්න. මීටත්වඩා සාකෝනද. එනිසා. තමන් පටන් ගන්න තමත මගගේ වැඩ්ඩි අපි එකෙක්කෙන අරග නැවිල්ල තියෙන ආවිසටික අපි ගතවිෙන මොහොතක් මහොතක් පාස නැතිකර ගන මිඟින්නවා බනහගන තෝරා දෙකක ඩාසන්න කාලයක් අපේ ආවිස ගෙවී ගිය ඉදිරයට ආවිස ගෙවීයයි ගෙවීගෙන යන යවිස ගෙවිල ගෙවිල ගහිල්ලා යම්දවසක මේලෝකින් යන දවස ඔලට මොන ගැහෙයි එදාට පළමුව සුපින් වතුන්නේ මණ් කොච්චර වැදිල්ල තිබුණත් තමං තමංම ඒ වැරද්දිම් බේරගන්ට. පිංවතුල්ලත් හදවතින්ම තෙරුවන් සරණ ගිහින්ඩා ආර්ය ජාතිය උපදින්ට. ආරය ජාතිය කියල කියන්නේ තිලෝගුරු ගෞතුම් බුදුරජාන් වහන්සේගේ උතුම් බුද්ධ සාසනයේ. අංගොලි මාලකයේ හිත්ත තිබුණේ හරියට පොඩු වීදරුවක් වගේ. සීල සමාති ප්‍රඥාාව වඩනකොට ඒ හිත මොවගේවුුණාද. ඒ හිත හරියට ගංගානං ගඟවගේ පලල්ලුණා. අකුසල් නැමැති ලුණු කැටවලට වහන්සේගේ පිරිසිදු හිත ලුණු රහට හරවට බැරෝගයා. කරවපු පෞකං චූටි චූටි විපාක විදිහට දිරව ලවසංගනා. ඒ කාලේ අංගුලි මාලර හතන් වහන්සේ ඔය ගමේ පින්ඩපාති වඩින වනේ. පිණඩපාති වඩිදී ගම කොල්ලු බල්ලෙකුට ගලක් ගහ. ඒ ල්ලට ගහපු ගල කරක වෙල ිහිල් අංගුිමාලයන් වහන්ට වදිනු. ඔයි ගම ඉන්න පුංචි ළමයි අඹගස්වලට ගෙඩි හෙදෙන ගස්වලල්ට පොළු ගහලා ඒ පොළු කරක වෙල ගිහිල්ලා අනේ අගුඩිමා රහතන් වහන්සගේ හිසේ වදිනෝ. උන්හන්සි තුවාල කරගෙන පාත්‍රී බිඳගෙන පිින්ඩපාතින් පස්සෙවෙන්නේ. ඉතින් බුදුරජන් වහසේ දවසක් අංගුලි මාලය රහතන් වහන්සේ ඔහොම වඩිනෝදැයිකළ වදාලා ප්‍රාහ්මණය. ්‍රහමණය කල කිවීමකදද පිරිසිද්දු ජීවිතයක් ඇති තැනැත්ත කියන අදහස. බාහ්මණය ඉවසන්ට. බොහෝ කල් නිරේපදිලා අන්නන්ත විඳවඩ තිබුණු දුග්ගිනී. දැං ඔට මේ ජීවිතය විඳවන්ටු ඉල්ලා. බාහ්මණවසන්ට. අගුලිමන මහරහතන්හසේ අරහතට පත්වෙල ගොඩක් කල් හිටියනේ. උන්හසේ ඉතාම කෙටි කළකින්. අනුපාතිසේෂ පරිනිර්වාவாණ දහත්වෙන් පිරිණවම්පා වදලා. හැබැයි පිරිණි வேண்டு කලින් උන්හන්සේ හරි ලස්සන ගාතාවලින් අපි අවවාද කළ. යෝජපු්බේ පමජ්ජතන්වා පච්චාසෝන පමජජති සෝමං ලෝකං පභාසේති අම්භාමුතෝාවචන්දිමා යංකිසි කෙනෙ මුලින් ප්‍රමාද වෙලා හිටියන් එය පස්සි කාලෙක හරි ධර්මය දැනගෙන අප්‍රමාදිීව ධර්මය හැසිරුනොත් ආමයාට පුළුවන් එයට පුළුවන් යායට පුළුවන් තමන්ග ජීවිතය එලිය කරගන්ට එයට පුළුවන් තමන්ගි ජීවිතය දිනන්ට එයට පුළුවන් තමන්ගේ ජීවිතයේ සැපේට පත් කර ගන්ට හරියට කළුුවලාවලින් මිදිච්චි හඳක් ලෝකය එලිය කරනවා වගේ ඉතිං සුපින්වතු මේ මේක වවූ බනපද හොඳට හිත්දරාගෙන කොච්චර වැරදුනත් ඔබ පරදිටනඟපා. ඒ වැරදි ඔක්කොම්ම නවත්තන්න පුළුවන් දවස කර ගන්නට අද අද මේ බනපදේ ශ්‍රවණය කරපු සුපිංවතුල්ලාාට තමන්ගේ වැරදි සියල්ල නවත්තන්ට ශක්තිය ලැබේවා. තමන්ගේ වැරදේ කක්්‍යකක් ගානේ අඳන ගන්්‍ර පිංවතුලට වාසනාව ලැබේවා. මේ ඇසු බනපදේ පිංවතුල්ලගේ හදවත්ත තුඩේ දෝංකාරදේවා මේ පිින්වතුල්ලාට අගොලි මාල මහා රහත් මුනිදුන්ද සිහිකර කර ගවසිීනම්ූ පිංවත් පාසකෞතුමාගේ ඒ පුවතද සහිකර කර. ගෞතම් බුදුරජන් වහසගේ සාසනේ. දසමින් දසමේ හෝ ටිකෙන්ටික හෝ දියුණුවෙන්ට වාසනාවට බේවා. පින්වතුලට ගෞතම සම්බුද්ධ ශාසනී දරමාවබෝධෙන් සැනසෙන්න්ට්‍ර වාසනාවල බේවා සාදුු සාදුු සාදු කියන්න මේ විදියට? උතුන් බුද්ධානු භාවයිින්ද දම්මානු භාවයිින්ද සංගානු භාවයිින්ද අපවිසින් රැස්කරනලදේ ධර්මයංගී පුුණ්්‍යානුභාවයින්ද අප සියලු දිනාග මිල්ලොවජීවිත වාසනාවන්තවිවා අරලෝ ජීවිත සුගතිසැප සැලසිවා අප සියලු දෙනාට කල්යාන මිත්‍ර සුරේ බොහෝ පංකරගන්ටෙලෙබිවා බොහෝ කුසල්වඩන්ටෙලෙබිවා මීගෞතම බුදුසසුුණි චතුරාරරිිය සත්‍යධරමය අවබෝද කෙරගන්නන්නට අපටවාසනාවෙලෙබිව සදුුසාදු අදම උදාර ධර්මදාන පින්කම අපගේ ආරාධනා විංක දහං අසන්ටු මෙහි පැමිණි දෙවියෝ අනුමෝදන් මෙත්වා. මේ ප්‍රදේශයේ රකින්න වූ සියලෝම දෙවියූ පින් අනුමෝදන් මෙත්වා. මේ වගේ එළිමහනක ධර්මදාන පින්කම සිද්ධ කරෙද්දි. මේවුතුම් ධර්මදේශනාව සුවසේ කරගන්ට. යම් මේ දෙවිදේවතවු අපට උපකාර කලාද. ඒ සියලු දෙවියෝ පහංසිතිං පිං අනුමෝදන් මෙත්වා. මේ ධර්මදාන පින්කමට හිතුවිල්ලෝ පන්න මොහොතේ පටන් මේ මොහොත දක්වා මොෝද උපකාර කරපු දෙවියෝ පින් අනුමෝදැන් වෙත්වා. පිංවතුන්ගේ ෂ්ඨ්‍රකාමී දෙවියෝ පින්ං අනුමෝදන් වෙත්වා. ලංකාබහු මේ රකින දෙවියෝ පින් අනුමෝදැන් වෙත්වා. සක් දෙවිධානන් ඇැතුළු කොට අල්පේශාක්ක්‍ය මහේ සාක්්‍ය ලෝකපාලක සියලු දෙවියෝ මේ පින් අනුමෝදංව දෙව් සැපෙන් වැඩෙත්වා මේ ලොකුකුඩා හැම දෙෙනෙක්ව. දෙවී වාරක්ෂා කරත්වා සාදු 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 රැස්කර ගණ්ඩිය දුනු ධාරතර පුුණෙ ධර්මය අද මේ සුපින්වතුරල්ලට මේ වගේ උතුම් බණපදයකින් ජීවිතේම සුවපත් කර ගන්නඩ පුළුවන් අර්තයක් අපි ටිස්මතු කරන්න ලැබුණේ මට පැහැදිලිව ධර්මය කියා දෙන මට පැවිද්ද ලබාදීපු මගේ පින්වාන්ත ගුරුදේ වන් වහන් නිසා මාගේ ගුරුදේවෝත්තම කල්ලයානමිත්‍ර. පරම පූජනීය අවසරයි කිිබත් ගොඩ ඥානානන්ந்தද පින්වල් ලොකස්වාමින්න් හන්සේ. මේ පින් අනුමෝදන් වෙත්තුවා අනුමූ දැන් වෙත්වා. අනුමෝ දැන් වෙත්වා. ගුරුදේවන් වහන් සිට නිරෝගසුව දීර්ඝායිෂ සම්පත්තිී සැලසේවා. සතවර්සාධීක කාලයක් නිදුකින් අපාතරේ වැඩසිටිවා. ගෞතම ශාසනේ උතුම් චතුරාරෙ සත්ති ධරමය. පරිපූර්්ණ වශයෙන්මවබෝධ කරන්්‍ර. වාාසනාවලබේවා සාදුු සාධු සාදු. අද මේ පංකමට ආසිල්වාද කරමින් මේ උතුන් ධර්මානු ශාසනාවට වැඩමවා වදාල ධර්මානු ශාසනාව අවසං වෙනකම්ම. මේ හෝරා කීපේ මෙහි වැඩහිඳමින් දහන්ශ්‍රවනය යෙදිච්චි. අපේ පිින්වාන්ත මහා සඟරුවන දහටකනුවේ ශ්‍රී මහින්දාාරාමාදීපති අවසර, ඇමිලිපිටියේ ඥානානන්ද අපගේ පිංවත් ස්වාමින්දරයන් වහන්සේ. කලාවයේ ශ්‍රී විජයබෝධි රාජාරාමයේ වැඩවාසය කරන අපගේ පින්වත් රාජංගනයේ ධම්මස්සර ස්වාමින්දරයන් වහන්සේ. යායහත ශ්‍රී සාරාණන්ද බෞද්ධ මධ්‍යස්ථානාධීපති සාලී ආදර්ශ මහාවිද්‍යාලයේ ගෞරවනී ආචාර්ය අපගේ පංවත්, අවසරයි සමගිපුර නන්ධාරාම සාමින්ද්‍රරයන් වහන්සේ ඇතුළු පූජනිය මහා සංගරුවන්න නිදුක් නිරෝග සුවදිගා සිරි ලබත්වා පිංවතුන් බලාපොරත් වෙනවා බණපදය කියපුනටත් පින් අනුමෝදැන් කර බොහෝම සන්තෝසිං තරුණ කැල මේකරපු ධර්මදාන පින්ංකම බොහෝම සන්තෝසිං හිත්පුර අපි අනුමෝදන් වෙනවා. පූජනීය මහා සංගරත්්නයට මේ පින් අනුමෝදැන් වෙත්වා අනගාරිකා මේ නිවරුන්ට සිල්මෑ නිවරුන්ට පින් අනෝදන් වෙත්වා. පැවදි ේක්ෂාවෙන් සිටින පින්ව තුන්ටද පින් අනමෝදัง වෙත්වා. දරමාවබෝධිං සනසිත්වා සාදු 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 මේ සැදෑවතුල්ළගේ නමින් යම්තාක් මියපලො යන්ට දුුණු ඥාතිීන් වෙද හිතමිත්‍රාදීින් වෙද්ද. සියලු ඥාති සමෝහයාපං අனுුමෝදංව, பவசிங செபே ச அப்பගේ ஞாத்தங வහவகா சසාரதுக்கங அත්மிதித்துவா ப இவගේ பலலாப்புத்தி நான் புண்ணே அனுமோதனாவு விசேசிங அனுமோதனாக்ரன்று சால சாலிய வவு தருண பிரிச விசேசிம் வலாப்புறுத்தின මේ ධර්ම දේශනාව වෙනුවින් දායකත්වය දරපු සෙදැහැව තුල්ලාට පින් අනුමෝදනා කිරීම ඉතිං ධර්ම දේශනාව මූනිකව සංවිධානය කළේ තරුණ පිංග තුල්ලා තැපි ගොඩාහක්ක සත්‍යට වෙනවා. තරුණ පිරිසක් අද තරුණ තරුණයෝ කරන දේවල් ඒවා ඉතින් බණට කියන්න ඕනේ වනේවෙන්නේ. තරුණ පිරිසක් එකතුුණාවම කතා වෙන දේවල් තරුණ සමාගමයක් ලඟ ඇහෙන දේවල් කොල්ලො ටිකක් එකතුනොත් පැකන හමාරට හරි කටවල්ලලින් පිට වෙන දේවල් කොල්ලො විතරන්න මේ කෙල්ලු සෙට්ටිකක් එක තුනන් සමහල්ලවට කතා කරන්නේ මහා අවලන් කතා එහෙව් සමාජයක තරුණ පිරිසක් ධර්මදානෙන් සතුට වෙනවා කියල කියන්නේ එක සාධකාරදදිී ලනු මෝදැගෙන් නික. තිමන් සෙප්තනව බනපදය කියපු සාමින් වහන්සේ විදිහට මේ සාලියවැැව හන්දිී මේ තරුණ පිංවත් සෑම සියලු දෙනාට අද මේ ධර්මදාන පිංක මෙ අනුහසින් රත්නත්‍රේ ආසිර්වාදිින් දෙවිදේවතාව නහන්සේලාගේ ද රැකවරණෙන් තමන් ජීවිතය කරන කියන සෑම සියලු කටයුතු සරුව ප්‍රකාරීං සාර්ථක වේවා ජීවතුවලට පේනොපෙනෙන් උවදුරුවේනං සියලුවදුරු කරදර බාධ දුරුවේවා. රැකීරක්ෂ ව්‍යාපාර වෙළහෙන දාං ා දී සියලු කටයුතු දිනෙන්දින දියුණුවට පත්ේවා. ගෞතුం බුදුරජන් වහසගේ ශසාසනේ තුළ තවතවත් බොහෝ පිින්කංකරන්ට, තරුණ කල්್්‍යයාන මිත්‍ර කැලක්බවට පත්ත පින්වතුට තවතව ශක්තිය ලැබේවා. ගෞතම ශසාසනයේ, දර්මාවබෝධීං සැනසවා කෙල සිත්පතනවා පින්වත් අජිත්‍රෝහණ මහත්ම, දිමුත්තුශාර මහත්ම දර්ශන කැළුම් මහත්ම, සුරංග අජිත් මහත්මා නිෂාන් මෝටස් අධිපතිතුමා, සම්පත් මහත්ම, ප්‍රේමරත්න මහත්මා, වික්‍රමසිංහ මහත්මා, කේස් ජයතිලක මහත්මා, කුමාර මහත්ම ඇතුළු සාාලියව වැහැන්දේ තරුණ පිරිස්සට. අද ධර්මදානය අනුහසින් ජීවිත තබන තබන පියවරක් පාසා යහපතම උදාවේවා කෙලසි්‍රත්නවා. ඒපංගතුම් බලාපොරෘත්තුන අෛරම්ම තමන්ගෙම මේ ලස්සන දරමදානය ලෝකයේ බොහෝ දෙනෙකුට දෙැකීම පිණිස ශ්‍රද්ධාරූපවාහිනේ විකාශනය කරට දායකත්ත දරුවා. අනිල් ශාන්ත මහත්මාඒවගේ සාාලිය මඩිකල් පින්ංවත් නානායක්කාර මහත්මා මහින්ද බණ්ඩාර මහත්මා සුනිල් ප්‍රියන්ත මහත්මා සහ රංග මහත්මා කියන පිංගතුරලා තින් පිංගතුරලාගේද දිවිගමනේ සියලු කටයුතු සරුව ප්‍රකාරීෙන් සාර්ථක වේවා කියල සෙත්පතනවා. විසේසින් අද මේ බණපදය අහන්ට පැමිණි ඔබ හැම දෙෙනට. හෝරා දෙක කටත් වඩා වැඩිකාලයක් මේ දහම්පදය කියනකුටරේ. ඔයල සාහදුකාරදිදී බනපදෙහවා. ආසාාවෙන් දහන්ස්්‍රවණය කරපු මේ සැදැවතුල්ලට දිවිගමනයේ කිසිමතනක වරදිටනඟපා. පිංවතුරලට සත්පුරුසියෝ මැසුරට ලැබේවා. කිසි කලෙක පවිටු ඇසුරකට නොමැටේවා. පිංවතුරලගේ නිවෙස්සවල ඉන්න දලපු තලටත් අද මෙතින් ඩාපු දලපු තලටත් සත්පරුසියන්ගේ ඇසුරම ලැබේවා. අද මේ බණට සාධකාරදීපු අම්මල තාතුල ඔයාලගේ අධධකින්, තෙරුවනට සාධදුකාර පැ වැත්වී තෙරුවන්ට සාධකාර දෙන අත් පින්වතුනේ පින්මන්ත දෙ නැන්ද පිංමන්තයි ඒ අත් අද ඔයාලගොයි අධික පංවන්තයි වලගො පින්වන්ත අද්දකින් අද ගෙදර ගයාට පස්සේ තමන්ගේ දරු පැටවුගේ හෙසට අතුතියන්ට. ඒ හෙසට අදතියල දරුව වෙනුවෙන් පතන්ට මගේ දූ සත්පුරුස දුවක් වේවා මගේ පුත්තු සත්පරුසපුතික් වේවා. ම මගේ පුත්තුට සත්පුරුසිවූ මැසුරට ලැබේවා. මගේ දපුතා කිසි කලෙක අසපපුරු සිකුගේ පවිට ඇසුරකට නං නොවැටේවා කිය පතන්න. මංහිතනව දරුව වෙනුවෙන් ඊට වඩා පතන්න දෙයන්නේ. ඊට වඩා පතන්න දෙන්නේ. මේ කාල කියන බනක් බනක් ගානේ මේක කියනවා ඇති මේ ඉන්න පිරිස දැක්කාම දරුව දගෙනකොට මට මේ දැන් මේ කියන්න හිතනේ අපේ ස්වාමඉන්හන්ස මගෙතෙක්ක මීට මාසකීපකට කලෙින් ඇවිත් කතා කළ අම්ම කෙනෙ. ඒ අම්මට වයි සවෞරුදුධ හතරිිස් ගානක් වගේ. අම්මා ඇස්සොල කඳුලු එල්ලිමින් හිටපු අම්ම කෙනෙක් මට දක්කම් පේනවා ය අම්ම අන්ඩන්්ඩ ඔන්න මෙන්න දුක හිතුන ලොකව ප්‍රශ්නය ඇති කියලා මං වාඩිවිච්චිකමගේ අමට ආදරින් කතා කරලා අම්මා මොක දම්ම ප්‍රශ්නය මං අම්මා කියලා වචන දෙක කියනකොට ඒ අම්මට ඇඩුුණ හිනහවෙ වී අන්හන්ඩ ඒ අම්ම කිවවා නේ සාමින් අහන්ස වහන්සේ අම්මා කියනකොට මට වා වඩ බෑ මට පුතුම පහසුව දෙරෙන අපේ සාමිනාාස ගෙදර අවුරුදු තුනක් තිස්සේ ඔය වචනය මට අහ්ඩනෑ අම්ම කියන වච්චනනෑ. ස්වාමිනාස මට ඉන්න පුතා උසස් පෙළ ලියනු වයන්සේ මගේ දූ සාමන්න්‍ය පෙළ සාමිනාහස දූට සිංහල බැරි තරන් පුොතාට හරි අඩුවෙන් සිංහල පුුවන්න්නේ දෙන්නම ඉංග්‍රීසි මාධ්‍යීං ඉගෙන ගන්නේ. අපේ සාමිනාස මගේ දූම්ඉපදිල මාසිං මගේ මහත මැරුණ එදා එඳල ඔය දෙන්නාව නොවිදිනා දුක්විඳ වින්නද ලොකුමහත් කළෙීමක් අඩුවක් වඩ දීලනේ. ඒත් ස්වාමන්හස මටැෙන් හරි දුකායි අවුරු තුනක්කිතර මට මගේ දරුවවා අම්මා කියලා කතා කරන්නේ එයාන මට කතා කරන වච්චන මට උබාසිතික කියට ලෙද්ජයි. අපේ ස්වාමින්හන්ස දූට වඩාමන් ගොඩක් ආදරේ මගේ පුතාට මොකද පුතා යිපදිෙන්ත්‍ර අප බඩේ ඉන්නකොට අප පළවෙනි දරුව අප ස්කෑන් කරල බැලුවවා. කපුතා හිටපු නිසා. ව්‍යවරට කිව්වා ොයා පවෙෙන දරුවவா வத்திக்க அங்கவிக்கலவை எ මෙ බඩදීම மැර. என்னනිසානි වදද විදන්න ඔන්න දෙවම දරුව නති කරන්න කි.ේ සාම ගේ මහத்தி ரණ பலවෙෙන දරவா නිසාි නැති කර. අප ළුවන් පස්ස හො බ खाදාගන්න. මිනාස මම්මගේ තනි තීරණයට ම විුදනම් බේ බඩඩාපු මගේ පුතා එයයා බඩේදදිමවැරුණොත්තරෙන්ට මම් මරන්නේ එ අම්ම රැක්කමයි බබාව. එයා එපදිනකොට ඇත්තට මංගවි කළයි අතපයි ඇඹරිල තිම්බා මේ අම්මා දරුවව නාවනකොට නිදාගනන්න කොට අත්පය පිරිමැදල පිරිමැදලා අර තිබුණු ඇදකුද සෑහෙන දුරකට නැති කරලා කිව්වා සාමිහස පුතාගවලුව ඇදැයි. ක රියෝ්කට ඉදඳල පුතාගෙොලුව ඇට තිබි. මේ මගේ අධදෙකේ සාමින්න්නහස මං යාගේ ඔොලුව පුළුවන්තරන් රවුන් කලා. සාමිාහස පුතා අන්තිව මාස එක හමාරය වගේ මගේ බඩට එක දිගට පයින්ගැහ්වා මට නින්දස් තිබ්බෙනේ. සාමිනස් වැඩිපුරමයි පුතා පයිංගැහවී මගේ මෙතෙන්ද්‍ර කියලා. එඒ අමට මේ මතතිවුුණ. අපි ස්වාමි වහන්සේ එහෙව මගේ පුතා ඊය මට මෙතෙන්ටම පයින් ගැවා උසස් පෙල ලියන වයසි කොල්ලේ දරුවකු විජීවිතය ගුණදරම හැදුු නැත්තම් පින්වතුනේ වෙන මොනදේ හැදුන පෙඩන්නේ. සත්පුර සකං හැතුන් නැත්තන් මොනදේ හැතුනත් වැඩක් නෑ එන සවල ගොයි පින්වත ඇද් දෙකින්. දරුවන් ඔලුවට අධදක තියල්ල පතන්ට මගේ දූ සත්පුරසු වේවා. මගේ පුතා සත්තුර සුවේවා. සත්පුරස ගුණගදං ගැන කියා දෙන්න සත්පුරුසියුම විතරක් අනේ මගේ දූට පුතාට ඇසුරට ලැබේවා. මගේ දූට පුතාට පවිටු ඇසුරට ලැබින්ඩපා පතන්න. සොපංගස ලගේ දරුවන්ට සුවසේ අධ්‍යහාපන කටයුතුද කරගෙන ගෞතම ශාසනය තුළ හොඳට පින්පුරාගෙන. මේ බුදදුසුන්නේ පිහිට ලබනාා දරුව බවට පත්තන් වාසනාව නැබෙහෙවා. අද දහම්පද ශ්‍රණය කරන් ඒකරසි වෙච්චි සියනු දෙනාටත් මේ වගේ මහා පිංකමක් වෙනුවෙන් මේ ස්ථානයේ අතුපතු ගාන කටයුතු වලදී හෝ වෙහෙස මහන්සි වෙච්චි ඒ සියලෝ දෙනාට කොටින්ම මෙතෙන් දෙෙනකොට පළමනිියටම මාකරපුදේ මේ ලස්සනට සැසිලාතිය ආකාරය දකිනකොට ඔයාලගේ දරම ගෞරවෙන් කරපු පින ං ොහොම සතුටින් අනුමෝදං වනා. අනුමෝදං වීමෙන් හෝ මේ පිංක මේ ොටස්කාරයෙක්කු සෑම සේරු දෙනාට. අද මේ උතුම් පිනේ ආසිර්වාදය, එසේ සමසේම ලැබේවා. පෙන්වතුල්ල කොයිකාගේ ජීවිත, නිදුක්වේවා, නිරෝගවේවා, සූපත්තේවා, කරන රැකිරක්ෂ ව්‍යපාර වෙලෙහිෙන දංගොවිතැන් බත්තා ති කටයුතු, දෝපතුන් ගෙගෙනින් ආදීදේ සාර්ථක වේවා, පේන නොපෙනෙන කරදරදුරුුවේවා ගෞතමසාසනයේ පිහිට ලබන්ට හැමදිනාට වාසනවනබේවා. निवाடிना درम देणناීම। छता YouTube चनले सब्क्राइ करसीन हो laුණ उන්න।